शब्द नगला नमस्कार किया बुद्धं सरणं गच्छामि धम्मं सरणं गच्छामि संघं सरणं गच्छामि द्वितीयमपि बुद्धं सरणं गच्छामि द्वितीयमपि धम्मं सरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि तिसरण गमनं सम्पूर्णं पाणाति पाता वेदमनी सिक्खापदं समादियामि अदिन्ना दहाना वेदमनी सिक्का पदं समादियामि खामेस निच्चाचारा वेदमनि सिक्का पदं समादियामि मुसावादा वेदमनि सिक्का पदं समादियामि पिसुना वाचा वेरमणि सिक्का पदं समादियामि परुसा वाचा वेरमणि सिक्का पदं समादियामि संपप्रलापा वेरमणि सिक्का पदं समादियामि मिच्छा आजीवा वेदमनि सिक्का पदं समादियामि तिसरणेन शब्दिं आजीव अट्टमक शीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन संपादेत समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदम् धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य कुलिंगो मित्रना
ඉන්නතුනි අපිට ඉන්වත් චන්දන මහත්මයා ඒ වගේ මේ චන්දන මහත්මයාගේ ප්‍රධානි මම ඒ තුචි මනාව දන්නේ නැහැ ඒ පින්වත් මහතුරු අපිට බොහොම ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කළා මේ ගුවන්තොටුපළ පරිශ්‍රයට වැඩම කරලා ඒ ගුවන්තොටුපළ බෞද්ධ සංගමයේ වෙනුවෙන් ධර්මදේශනා මේ තීකම සිද්ධ කර දෙන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ විචිත්‍ර වූ සුන්දර වූ තීකම සිද්ධ වෙන්නේ. තීමතුනි තීකමක විචිත්‍රභාවයේ දකිද්දී තීකමක සුන්දරත්වයේ දකිද්දී ඒ විචිත්‍රභාවයේ තුල ඒ සුන්දරත්වයේ තුල අපි දකින්නේ එම තින්කම සංවිධානය කළා වූ පින්වතුල්ලාගේ සිත්සතන් උතුම් තෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රද කියන කාරණියයි පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ දඹදිව බොහෝම ලස්සන චිත්‍රයක් තිබා පින්වතුනි ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා මේ චරණ චිත්‍රය ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා පින්වතුනි එමනම් පින්වතුල්ලා විචිත්‍රාකාරයෙන් ලස්සනාකාරයෙන් පින්කම් සංවිධානය කරද්දී ඒ විචිත්‍ර භාවය තුල අපි දකින්නේ ඔබලාගේ සිස්සතන් උතුම් තෙරුවන් උදෙසා මේතත් වඩා විචිත්‍රයි කියන කාරණයයි පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ උතුම් ධර්ම දායාද කියන සූත්‍රයේදී අපිට දේශනා කරනවා මහණෙනි සද්ධාර්මයක දායාද වෙලා ජීවත් වෙන්න කියලා මහණෙනි සීලයක දායාද වෙලා ජීවත් වෙන්න කියලා මහණෙනි ප්‍රඥාවක ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න කියලා ඔබලා සද්ධාර්මයක දායාද නොවි ජීවත් වුණා ගිහි පින්වතුල්ලා ඔබලාට චෝදනා කරාමි නොසලකා හරිවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාස්තුන් වහන්සේ ඇටියට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අපෙන් එවැනි ඉල්ලීමක් අවවාදයක් අපිට කරලා තියෙද්දී ගිහි පින්වතුල්ලා ඇටියට පින්වතුල්ලා මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩි වලින් හේවිසි වලින් උඩුබියන් වලින් මෙවන් විචිත්‍ර වූ පූජාවන් මහා සංඝරත්නයට දක්වද්දී අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා පින්වතුනි ඒ නිහතමානී සතුට තමයි ගිහි පින්වතුල්ලා මෙවන් විචිත්‍ර වූ පූජාවන් මහා සංඝරත්නය අරමුණු කරගෙන අපට දක්වන්නේ අපි සත් ධර්මයට දායාද වෙලා ජීවත් වුන නිසායි කියන කාරණය සිහිපත් වෙන නිසා පින්වතුනි ඒ අහිංසක සතුට හිතේ දරාගෙනයි ඔබලාට මේ උතුම් ධර්මයේ දේශනා කරන්නේ පින්වතුනි යහපත් භික්ෂුවක් හැටියට උතුම් සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචි පටිපන්න ගුණයෙන් යුත් මහා සංඝරත්නයක් හැටියට මේ භික්ෂු සමාජය සමාජගත කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොයි සානම් වෙහසක් ගත්තද පින්නතුනි විනය කාරණාවන් 220ක් අධිකරණයන් 7ක් පනවමින් සත්පුරුෂ දෙවියන් සත්පුරුෂ මිනිස්සෙන් සත්පුරුෂ බ්‍රහ්මයන් වඳින පුදන තැනට මහා සංඝරත්නය පත් කරන්න මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කෙත බවට මහා සංඝරත්නය පත් කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොයි සානම් කැපවීමක් සිදු කළාද ඒ නිසා පින්වතුනි ඔබලා මහා සංඝරත්නය හැටියට අපේ යම් ගුණයක් දැකලා ඔබලා එක මලක් පූජා
පූජා කළා මල් දහසක් පූජා කළා ඒක මලක් ඒ මල් දහසත් අයිති ලෝතුරා බුදුරජාණන් වහන්සේට මහින් පිනතුනේ මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි ඔබලාගෙන් වැඳුම් පිදුම් ලබන තැනට අපිට මාර්ගය කියලා දුන්නේ ඒ නිසා කල්පනා කරන්න තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් තෙරුවන් කෙරේ ගරුත්වයෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් ප්‍රණීතව සියතින් සකසාමේ පූජා කරලා තියෙන පහන් ආලෝකයන් සුවඳ දුම් සුවඳ මල් ඒ පාවඩ උරුමියන් හේවිසි මේ මලින් සුවඳින් ආලෝකයෙන් කර තියෙන සියලුම විචිත්‍ර පූජාවෝ ලෝතුරාමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානයේ උදෙසා මේ සියලු පූජාවෝ පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න සාදු 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 මම මේ අවස්ථාවේ ධර්මදේශනාව පැත්තට ගලන් යන්නට වඩා භාවනාව පැත්තට ඔබලාව අරගෙන යනවා. ඒ නිසා මම පටන් ගැනීමේ ඉඳන් අනිත්‍යයි කියන වචනය ගොඩාක් භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ අනිත්‍යයි කියන වචනේට බය වෙන්න එපා. ඇයි අනිත්‍ය කියන වචනේ පාවිච්චි කළේ කියන කාරණය මම අවසානයේදී පහදලා දෙනවා. ඒ නිසා හැමෝම මම කියුවාට පස්සේ ශබ්ද නගර කියන්න මම කයි දුක් දුරුවි සිතේ දුක් දුරුවි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයි දුක් දුරුවි සිතේ දුක් දුරුවි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කයි දුක් දුරුවි සිතේ දුක් දුරුවි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කයි දුක් දුරුවි සිතේ දුක් දුරුවි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සතර අපායේ සත්වයෝද කයි දුක් දුරුවි සිතේ දුක් දුරුවි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම මනුෂ්‍යයෝද කයි දුක් දුරුවි සිතේ දුක් දුරුවි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දේවියෝද කයි දුක් දුරුවි සිතේ දුක් දුරුවි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම බ්‍රහ්මයෝද කයි දුක් දුරුවි සිතේ දුක් දුරුවි
මාමින්ම සතර අපායේ සත්වයෝද මනුෂ්‍යයෝද දේවියෝද බ්‍රහ්මයෝද කයි දුක් දුරුවි සිතේ දුක් දුරුවි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දස දිසාවේම සත්වයෝ කයි දුක් දුරුවි සිතේ දුක් දුරුවි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයි දුක් දුරුවි සිතේ දුක් දුරුවි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයි දුක් දුරුවි සිතේ දුක් දුරුවි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ට විද්‍යාවන් හා පස්සලොස් චරණ ධර්මයන් මනාකොට දත්හින් විජ්ජාචරණ නම්බන සේක සාමී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මනා ගමන් නැති හේඳ නිවන් පුරයට පැමිණි හේඳ සුගත නම්බන සේක සාමී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්හින් ලෝක විදු නම්බන සේක සාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අකීකරු සත්වයන් මනාකොට දැමූහේ අනුත්තර පුරිස ධම්ම සාරති නම් වෙනසේක සාමී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදහින් සත්තා දේව මනුස්සා නම්බන සේක සාමී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම
සුදුසුහින් භගවානම් වනසේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හෙයින් සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිබාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානංති සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විද්‍යා චරණ නම් වනසේක සුගත නම් වනසේක ලෝක විදූ නම් වනසේක අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක සත්තා දේව මනුස්සානම් වනසේක භගවානම් වනසේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සාධ්‍යයන් දැන් අපි හැමෝම මොහොතක් මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් මෙනෙහි කළා. දැන් අපි මෙතන ඉඳගෙන කොයිතරම් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කිව්වා
සියලු සත්‍යෝ සුවපත් වෙයිද? සියලු සත්‍යෝ සුවපත් වෙන්නේ නැහැ. අපි මෙතන ඉඳන් කොච්චර සියලු මිනිස්යෝ සුවපත් වේවා, සියලු දෙවියෝ බ්‍රහ්මයෝ සුවපත් වේවා කියලා කිව්වා. ඒ අය කිසිම කෙනෙක් සුවපත් භාවයටපත් වෙන්නේ නැහැ. එහෙමනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් මෛත්‍රී ධර්මයන් අපිට දේශනා කළා කියන්නේ ඇයි? ලෝකයා උපයෝගී කරගෙන ඔබ සුවපත් භාවයටපත් වෙන්න. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි කොච්චර සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙත් වැඩුවා ලෝකයා කවදාක්වත් සුවපත් වෙන්නේ නැහැ. අපි මෙතන ඉඳන් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කියද්දී මුළු සමාජයම මුළු ලෝකයේම දක්ෂණන් ඒගොල්ලෝ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙත් වඩන්නේ. එහෙමනම් මුළු ලෝකෙම සුවපත් වේ. නමුත් ඒක කිසිම දායක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් මෛත්‍රී ධර්මයන් දේශනා කරන්නේ ලෝකයා උපයෝගී කරගෙන ඔබ සුවපත් භාවයට පත් වෙන්න. මොකද මේ ලෝක ධාතුවේ පුණ්‍ය කර්මයන් අතරින් ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෛත්‍රියයි. මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා පින්වතුනි. දැන් අපි සීල් සමාදන් වෙනවා. සීලේට තියෙන ආනිසංස 5යි. මොනවද සීලේට තියෙන ආනිසංස? අපි සීල් සමාදන් වෙලා අපි හොඳින් සීල් ආරක්ෂා කළොත් අපේ ජනප්‍රියභාවය පැතිරෙනවා. අපේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ඇති වෙනවා. අපේ භවෝග සම්පත් ආරක්ෂා වෙනවා. සිහි මුලා නොවි මැරෙනවා, සුගතියේ ඉපදෙනවා. අපි කොච්චර සීල් රැක්කත් අපිට අයිති වෙන්නේ ඔන්න ඔය ආනිසංස පහ පිළිබඳ. අපි මොනතරම් දානය පූජා කළා අපිට දානය තුලින් අයිති වෙන්නේ ආනිසංස ධර්මයන් තුනයි. මොනවාද ඒ තුන? වර්ණය, සැපය, බලය. නමුත් බුදුරජාණන් වහන්සේ මෛත්‍රියට ආනිසංස 11ක් පනවනවා. සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු වෙන පේන්නේ නැහැ. දෙවියන්ට, මිනිස්සුන්ට, අමනුෂ්‍යන්ට ප්‍රිය වෙනවා. වාසවිසෙන් හානි වෙන්නේ නැහැ. ශරීරය ප්‍රසන්න භාවයට පත් වෙනවා. සිහි මුලා නොවි මැරෙනවා, සුගතියේ ඉපදෙනවා. එමන්දි මෛත්‍රියට ආනිසංස 11ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න නිරතුරුවම මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ. ඒ නිසා ඔබලා දවසට විනාඩි 5ක් විනාඩි 10ක් මේ උතුම් මෛත්‍රී ධර්මයන් ජීවිතයට එකතු කරගත්තොත් මුළු ලෝකයා උපයෝගී කරගෙන ඔබ මෛත්‍රී සිත ශක්තිමත් කරගත්තොත් පින්වතුනි ඒ ශක්තියයි ඔබටමයි. ඉන්සා මේ මොහොතේ අප්‍රමාණ අකුසල් බුරබුරා අපේ ජීවිතවලින් නැගෙන මොහොතක්. ඉන්සා ඔබ දක්ෂ වෙන්න නිරතුරුවම මේ උතුම් මෛත්‍රී ධර්මයන් මොහොතක් ජීවිතයට එකතු කරගෙන පින්වතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය ඔබේ ජීවිතයට එකතු කරගන්න. පින්වතුනි අපි කොයිසා මෛත්‍රී භාවනාවන් පුහුණු කළා, අපි කොයිසා බුදු ගුණ භාවනාවන් පුහුණු කළා, පින්වතුනි මේ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව අයිති වෙන්නේ සමත භාවනාවන්ට. හොඳින් තේරුම් ගන්න, විදර්ශනා භාවනාවන්ට නෙමෙයි. සමත භාවනාවන්ට අපි කොච්චර මෛත්‍රී භාවනාව පුහුණු වෙලා, කොච්චර බුදු ගුණ භාවනාවන් පුහුණු වෙලා මරණාසන්න මොහොතේ අපි සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මෙසිත ඇති කරගෙන අපි ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි අපි සුගතියේ ඉපදෙනවා කිමතුනි. නියතයක්මයි සුගතියේ ඉපදෙනවා. නමුත් ඒ ඉපදෙන සුගතිය ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට යටත් උපතක්මයි කිමතුනි.
අපි මොන තරම් බුද්ධානුස්සතිය පුහුණු කරලා මරණාසන්න මොහොතේ ඉතිපිසෝ භගවා අරහං කියලා උතුම් බුදු ගුණයක් සිහියට නගාගෙන ඇස් දෙක පියාගත්තොත් නියත ආත්මයි ඔබ සුගතියේ ඉපදෙනවා පිටුයි ඔබේ උපදින සුගතිය ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් සුගතියක්මයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනේදී ඔබට මට අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගාන මුණගැහිලා තියෙනවා කියලා ඔබලා මේ මොහොතේ මේ භික්ෂුවගෙන් සත්‍ධර්මයේ ශ්‍රවණය කරනවා වගේ පින්වතුනි සංසාරයේ ඔබලා ජීවමාන බුදුරජාණන් වහන්සේලා දහස් ගණනකින් මේ විදියට ජීවමාන සත්‍ධර්මයේ ශ්‍රවණය කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි රහතන් වහන්සේලා ලක්ෂ කෝටි ගණනකින් සංසාරයේ ඔබලා පටිච්ච සමුප්පන්න ජීවිතවලින් සත්‍ධර්මයේ ශ්‍රවණය කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉංගතුනි එහෙනම් ඒසා දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමන ඔබ මම ඇවිල්ලා තියෙනවා ඒ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනේදී අපි මෛත්‍රී භාවනාව වඩලා මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මෛත්‍රී භාවනාවන් පුහුණු කරලා මෛත්‍රී ධ්‍යාන ඇති කරගෙන පින්වතුනි රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල අපි කල්ප ගණන් ජීවත් වෙලා ඉඳලා තියෙනවා වේදනාවේ ආස්වාදයේ විඳින්න අපි කල්ප ගණන් ජීවත් වුණා ආයිමත් අපි සතර පායක වැටුණා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මෛත්‍රී භාවනාවන් පුහුණු කරලා මෛත්‍රී ධ්‍යාන ඇති කරගෙන ඒ ධ්‍යාන ශක්තියන් උපයෝගී කරගෙන එල්දියෙන් ගමන් කළා කියලා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ එල්දිමත් භාවයක් ඇති කරගෙන කියනවා. නමුත් ඒ සෑම එල්දිමත් භාවයක්ම පින්වතුනි වෙනස් වෙලා ගියා අනිත්‍ය භාවයට පත් වෙලා ගියා. ඒ වගේමයි සංසාරයේ ඔබත් මමත් බුදු ගුණ භාවනාවන් වඩලා මරණාසන්න මොහොතේ බුදු ගුණ භාවනාවන් උපාදානය කරගෙන සක්විති රජවරු වෙලා ඉපදිලා තියෙනවා ඉස්ත්‍රී රත්නය වෙලා ඉපදිලා තියෙනවා සුජම්පතිය වෙලා ඉපදිලා තියෙනවා නමුත් ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා පින්තුනි එහෙනම් බලන්න සංසාර පුරාවට අපි අපේ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් උපයෝගී කරගෙන තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයන් උදෙසාමයි පින්වතුනි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න අතීතේ කළා වූ ඒ වරද පින්වතුනි නැවත කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ වඩන්නා වූ මේ උතුම් මෛත්‍රී භාවනාවන් මේ උතුම් බුදු ගුණ භාවනාවන් පින්වතුනි විදර්ශනාමය භාවනාවක් බවට පත් කරගන්න. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියලා සතර සතිපට්ඨාන ධර්මයන් දේශනා කරනවා. ඒ නිසා පින්වතුල්ලා මොහොතක් දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට පුහුණු කළා වූ මෛත්‍රී භාවනාවන් සිහියට නගා ගන්න. මුළු ජීවිත කාලය පුරාවට පුහුණු කළා වූ බුදු ගුණ භාවනාවන් සිහියට නගා ගන්න. පින්වතුනි අපි මේ ජීවිත කාලේ කොච්චරනම් සුවපත් වේවා කියලා මේ සිතුවිලි ඇති කරගන්න නැද්ද? අපි මේ ජීවිත කාලය පුරාවට කොයිසානම් ඉතිපිසෝ භගවා අරහන් කියලා උතුම් බුදු ගුණයන් සිහියට නගා ගන්න නැද්ද? ඒ සෑම මෛත්‍රී භාවනාවක්ම බුදු ගුණ භාවනාවක්ම මේ මොහොතේ සිහියට නගා ගන්න. සිහියට නගාගෙන පින්වතුනි ඔබ ජීවිත කාලය පුරාවට කරපු බුදු ගුණ භාවනාවන් මෛත්‍රී භාවනාවන්
සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරුවා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා දැස් පියාගෙන හැමෝම නුවණින් දකින්න. ඔබලා මේ මුළු ජීවිත කාලය පුරාවට මේ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් වැඩුවේ ඔබේම මේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි. ඔබේම රූපය මුල් කරගෙනයි මේ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් ඔබ තුල වැඩුනේ. ඒ නිසා දැස් පියාගෙන නුවණින් දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායානුපස්සනාවට අදාළව ඔබේ රූපය දකින්න කියලා. ඔබේ රූපය දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් මරණානුස්සතියක් අට්ටික සංඥාවක් හැටියට ඔබේ රූපය නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. මෛත්‍රී භාවනාව මොහොතක් වඩලා බුදු ගුණ භාවනාවන් මොහොතක් වඩලා මේ මොහොතේ පින්වතුල්ලාට සම්මා සමාධිමත් හිතක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සම්මා සමාධිමත් හිත වර්ණනා කරනවා. සම්මා සමාධිමත් හිතට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාරයාගේ දැස් අන්ධ කළා වූ හිතක් කියලා. පින්වතුනි ඔබ මේ මොහොතේ මාරයාගේ දැස් අන්ධ කරලා තියෙන්නේ සම්මා සමාධිමත් හිතක් තියෙනවා. මේ සම්මා සමාධිමත් හිත කියන්නේ මේ මොහොතේ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔබ තුල හොඳින් වැඩිලායි තියෙන්නේ. එහි ඵලයයි මේ මොහොතේ ඔබ ලබන මේ සම්මා සමාධිමත් හිත. මේ සම්මා සමාධිමත් හිත මාරයාගේ දැස් අන්ධ කළා වූ හිතක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද මේ මොහොතේ ඔබ තුල කාමච්ඡන්දයක් නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් යටපත් වෙලා ධර්මයේ කෙරේ සති සම්බොජ්ජංගේ හොඳින් පිහිටලා තියෙනවා. විදර්ශනාව කෙරේ සති සම්බොජ්ජංගේ හොඳින් පිහිටලා තියෙනවා. මේ මාර්යාගේ දැස් අන්ධ කළා වූ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මෙතෙක් වැඩුවා වූ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න. මුලින්ම ඔබ කායානුපස්සනාව මතු කරගන්න. ඔබ මේ උතුම් මෛත්‍රී බුදු ගුණ භාවනාවන් ඔබ තුල වැඩුණේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි. ඔබේම රූපය මුල් කරගෙනයි මෛත්‍රී බුදු ගුණ වැඩුණේ. ඔබේ රූපය මොහොතක් දෙතිස් කුණුපයක් කළ දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ රූපය කොටස් දෙකකට කඩන් කොටස් 32කට ගලවන්න කියලා. පින්වතුනි ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. මේ සමාධිමත් හිත උපයෝගී කරගෙන ඔබේ රූපය කොටස් 32කට ගලවන්න. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇට, නහර. පින්වතුනි කොටස් 32කට ගලවන්න. දැන් ඔබ ඉදිරියේ කොටස් 32ක් තියෙනවා. ඔබේම රූපයයි ඔබ ගලවලා තියෙන්නේ. ඔබ මනෝමය රූපයකින් මේ කොටස් 32 දිහා බලන්න. මනෝමය රූපයකින් මේ කොටස් 32 දිහා බලන්න. මානසින් ඔබේ කෙස් රොද අතර ගන්න. මානසින් ඔබේ කෙස් රොද අතට අරන් බලන්න. මේ කෙස් රොද තුල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද? නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියෙනවද? පින්වතුනි උදේ හවස පීරන, උදේ හවස සෝදන, උදේ හවස සුවඳ විලවුන් තවරන ඔබේම කෙස් රොද නුවණින් පීර පීර බලන්න. මේ කෙස් රොද තුල මමයේ, මගේ, මගේ ආත්මය කියලා දෙයක් තිබ්බද? නෑ පින්වතුනි. සුදු පැහැ ගැන්වෙන කෙස් කොටා, දිරා යන කෙස් කොටා කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට වූ වෙන කෙස් කොටා. ඊළඟට ඔබේ මේ දත්තික නියපොතු ටික මානසින් අතර ගන්න. මේ ඔබේම දත්තිකයි, මේ ඔබේම නියපොතු ටිකයි උදේ හවස මදින සතිපතා කපන පාට කරන ඔබේම දත්තික, ඔබේම නියපොතු ටික මානසින් අතට අරන් බලන්න. මේ දත්වල, මේ නියපොතුවල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද?
නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියෙනවද? නෑ පින්වතුනි, දිරා යන දත් ගොඩක්, නරක් වෙන දත් ගොඩක්, දිරා යන නියපොතු ටික කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මූ වෙන නියපොතු ටික දත් ටික. ඊළඟට ඔබේ මේ සම්මස්සක නහර ගන්න, නුවණින් පීර පීර බලන්න, මේ සම්මස් ඇට නහර වල මමයේ මගේ ආත්මය කියලා දෙයක් තියනවද? නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියනවද? නෑ පින්වතුනි, කුණු වෙලා නරක් වෙලා නිලමැස්ස වහලා පණුව ගහලා පාවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන දෙතිස් කුණුපයක්. පින්වතුනි, ඔබ රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම් කර ගන්නවා. ඔබේ බුද්ධානුස්සතිය මෛත්‍රිය තුලින් කායානුපස්සනාවයි ජීවිතයට එකතු කරගත්තේ. ඊළඟට ඔබේ මෛත්‍රිය බුද්ධානුස්සතිය තුලින් ඔබ චිත්තානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න. පින්වතුනි, මුළු ජීවිත කාලය පුරාවට සියලු සත්වයෝ සුවපත් වේවා කියලා සිතුවිලි කී දහහක් ඔබ තුල ඇති වුණාද? පින්වතුනි, ඉතිපිසෝ භගවා අරහං කියලා සිතුවිලි කී ලක්ෂයක් ඔබ තුල ඇති වුණාද? ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නෑ. ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නෑ. මීට විනාඩි 5කට පෙර ආතු අපි සියලු සත්වයෝ සුවපත් වේවා කිව්වා. ඒ හිතවත් දැන් අපිට අයිති නෑ පින්වතුනි. ඒ නිසා මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල වැඩුණු මෛත්‍රී චිත්තයන්, බුදු ගුණ චිත්තයන් සිහියට නගාගෙන ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. සෑම රාත්‍රියකට නිින්දට ගිහිල්ලා පින්වත්නි, මොහොතක් දැස් පියාගෙන නුවණින් දකින්න මුළු ජීවිත කාලය පුරාවට වැඩුණ මෛත්‍රී චිත්තයන්, බුදු ගුණ චිත්තයන් සිහියට නගාගෙන ඒ සෑම චිත්තයක්ම අනිත්‍යයි කියලා දකින්න ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඊළඟට ඔබ බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව තුලින් වේදනානුපස්සනාව මතු කරගන්න. පින්වතුනි, මෛත්‍රී භාවනාව වඩන වෙලාවේ, බුදු ගුණ භාවනාව වැඩෙන වෙලාවේ ඔබ තුල කොයිසම් සැප වේදනාවක් නැති වෙනවද? කොයිසම් උපේක්ෂා විඳීමක් ඇති වුණාද? මේ මොහොතේ ඔබ පසු වෙන්නේ උපේක්ෂා විඳීමක. ඒ වගේමයි භාවනාවට බාධා වුණ තැනදී කොයිසම් දුක් වේදනා ඔබ තුල ඇති වුණාද? අනේ මට භාවනා කරන්න බෑ, මට භාවනා වැඩෙන්නේ නැහැ කියලා අපි කොච්චර දුක් වේදනා ඇති කරගන්නවද? මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල සකස් වුණ සෑම සැප, දුක්, උපේක්ෂා විඳීමක් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඔබේ මෛත්‍රී භාවනාව බුද්ධානුස්සතිය තුලින් ඔබ වේදනානුපස්සනාව මතු කරගත්ත වෙනවා. ඊළඟට ඔබේ මෛත්‍රී බුදු ගුණ භාවනාව තුලින් ධම්මානුපස්සනාව ඔබ මතු කරගන්න. පින්වතුනි, මේ සියලු ධර්මතාවය අනිත්‍යයි. අපිට මේ උතුම් ධර්මයන් ඉගැන්වුවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. පින්වතුනි, දැස් පියාගෙන නුවණින් දකින්න ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩා පූජනීය ධාතුන් වහන්සේලා වරක් උනාටි මුලින් දකින්න. මේ බුද්ධානුස්සතිය තුලින් සුන්දර ධම්මානුපස්සනාවයි අපි මතු කරන්නේ. පින්වතුනි, ඔබට මේ මෛත්‍රී චිත්තයන්, බුදුගුණ චිත්තයන් වැටුනේ ඔබේම රූපය ඇසුරෙන් සකස් වෙන කාය සංස්කාරයෝ, වචී සංස්කාරයෝ, මනෝ සංස්කාරයන් තුලිනොයි. මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. පින්වතුනි, ධම්මානුපස්සනාවෙන් දකින්න ඔබ තුල මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව වැඩුණ වෙලාවේ ඔබ තුල වැඩුණේ සප්තබොජ්ජංගයෝ. භාවනාවට බාධා වුණ තැනදී ඔබ තුල වැඩුණේ පංච නීවරණයෝ. මේ සියලු ධර්මතාවයෝ අනිත්‍යයි. ධම්මානුපස්සනාව මතු කරගන්න. ඒ වගේමයි ඔබ කොච්චර මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව වැඩුවත්
ඒ තුලින් රැස් වෙන්නා වූ සංස්කාරයෝ පින කුසලය විපාක දීලා අනිත්‍ය වී යන ධර්මතාවය ධම්මානුපස්සනාව මත කරගන්න. තිමුතුනි දැන් ඔබ මොකද මේ කලේ? මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුලින් වැඩුණා වූ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් සතර සතිපට්ඨාන ධර්මයන් බවට ඔබ පත් කරගත්තා. තිමුතුනි සතර සතිපට්ඨාන ධර්මයන් බවට පත් කරගත්තට පස්සේ ඔබ මරණාසන්න මොහොතේ ඔබට සුවපත් වේවා කියලා මෛත්‍රී චිත්තයක් ඇති වුණා. ඔබේ සිත නිත්‍යයි කියලා ගන්නෑ තිමුතුනි. ඒ හිතේ මොහොතේම චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා ඔබ දකිනවා. මරණාසන්න මොහොතේ ඉතිපිසෝ භගවා අරහන් කියලා බුදු ගුණයක් සිහිපත් වුණා. ඔබේ සිතට බැඳෙන්නේ ඔබේ චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා. මරණාසන්න මොහොතේ ඔබට බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙලා සාදු සාදු කියලා සැප වේදනාවක් ඇති වුණා. ඔබේ සැප වේදනාවට බැඳෙන්නේ ඒ සැප වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා ඔබ දකිනවා. මරණාසන්න මොහොතේ ඔබට බුදුරජාණන් වහන්සේගේ රූපය නැවිලා පෙනුණා. ඒ රූපය ඔබ ධම්මානුපස්සනාවෙන් අනිත්‍ය වූ ධර්මයක් කියලා දකිනවා. ඒ නිසා පින්වතුනි ඔබ ලබන උපත විදර්ශනාත්මක උපතක් කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගණන් ඈතක ඉඳන් ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ ගිජ්ජ කූට පර්වතයට වඩා විශාල මල කඳන් ගොඩක් ගොඩ ගහලා තියෙනවා කියලා. පින්වතුනි අර ගිජ්ජ කූට පර්වතේ වගේ විශාල මල කඳන් ගොඩක් සියයට නගා ගන්න ඒ මල කඳන් ගොඩේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම මල කඳන් තියෙනවා, දිව්‍ය මල කඳන් තියෙනවා, මනුෂ්‍ය මල කඳන් තියෙනවා, තිරිසන් ප්‍රේත භූත මල කඳන් තියෙනවා. මේ මල කඳන් ගොඩ කියන්නේ මොකක්ද වෙන දෙයක් නෙමේ, සංසාරයේ ඔබ තනි තනිව ගොඩ ගැසූ මල කඳන් ගොඩයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊටුනි සංසාරයේ ඔබත් මමත් ඒසා මහා මල කඳන් ගොඩක් ගොඩ ගහලා තියෙනවා. අද අපි මේ මොකද කරන්නේ? මේ ජීවිතේ අපි මේ මොකද කරන්නේ? ඒ මල කඳන් ගොඩට මේ මල කඳක් කවදා හරි එකතු කරලා ආයමත් පටිච්ච සමුප්පන් උපතකට යනවා. මොකටද පින්නතුනි? ආයමත් මෛත්‍රිය වඩන්න, ආයමත් බුදු ගුණ වඩන්න. බුදුනේ බුදුරජාණන් වහන්සේ ඔබලාගෙන් ප්‍රශ්න කරනවා කවදාද මේ ගමන නවත්තන්නේ කියලා. කවදාද මේ ගමන නවත්තන්නේ? ගිජ්ජ කූට පර්වතයට වඩා විශාල මල කඳන් ගොඩක් අපේ පිටිපස්සේ තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව දුරටත් මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව පින්වතුනි අර මල කඳන් ගොඩට මල කඳන් ගොඩ ගැසී උදෙසා උපකාර කරගන්න එපා. ඔබ මරණාසන්න මොහොතේ සුවපත් වේවා කියලා චිත්තයක් ඇති කරගෙන මැරුණොත් නැවත සුගතියේ උපතකට යනවා. ඒ උපත අනිත්‍යයි. ඒ උපත ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් උපතක්. ඔබ ඉතිපිසෝ භගවා කියලා චිත්තයක් ඇති කරගෙන ඇස් දෙක පියාගත්තොත් සුගතියට යනවා. ඔබ සක්විති රජ වෙලා ඉපදුනා ඒ සුගතිය ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් පින්නතුනි. බුදුරජාණන් වහන්සේ අර මහපාරහරායන කඩිවැලක් පෙන්නලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද ඔය කඩිවැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා කියනවා කියලා. ඉන්නතුනි මේ කඩිවැලේ ඉන්න කඩියේ කූඹිවැලේ ඉන්න කූඹියේ සංසාරේ සක්විති රජ වෙලා කියනවා. ඉබේ දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනක් අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න තව දුරටත් ඔබ පුහුණු කරන මේ මෛත්‍රී භාවනාවන්
මේ බුදු ගුණ භාවනාවන් තිමතුනේ සමත භාවනාවන් කියන තර නවත්ත ගන්න එපා. ඒ නිසා ඔබ කරුණා කරලා මේ උතුම් බුදු ගුණ මෛත්‍රී භාවනාවන් සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරවල දැකලා මේ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව තිමතුනේ භව නිරෝධයේ උදෙසා පටිච්ච සමුප්පන්න විදර්ශනාත්මක උපතක් උදෙසා උපයෝගී කරගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සාදු කියන්න. පින්වතුන්ලා හැමෝම මම කියන දේ නුවණින් දකින්න මම කිව්වා මුලින්ම ධර්ම දේශනාව පටන් ගනිද්දී අනිත්‍ය කියන කාරණයට බය වෙන්න එපා. මම මෙච්චර අනිත්‍ය ගැන කියන්නේ ඇයි කියලා මම අවසානයේ පැහැදිලි කරලා දෙනවා ඈ. ඒ නිසා මම කියන දේ දැස් පියාගෙන ඊට අදාළව නුවණින් දකින්න කියන්න එපා. ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස නිසා හටගත් තාව යම් විනිමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාව යම් විඥානයක් වේද එය අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇසත් රූපයත් විඥානයක් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන නිසා හටගත් තාව යම් විනිමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාව යම් විඥානයක් වේද එය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන ශබ්දය විඥානයක් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසය නිසා හටගත් තාව යම් විනිමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාව යම් සංස්ක
සංස්කාරයක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසයත් ගන්ධ සුවඳත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිවත් රසයත් විඥානයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනසත් සිතුවිලි විඥානයක් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය
යම් විඥානයක් වේද එය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය පහස විඥානයක් පස්සේ හට ගන්නාවු පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි දීමතුල්ලා මා සමග කියන්න මා සමග ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි දැන් අපි නාම රූප ධර්මයෝ අනිත්‍යයි කියලා කිව්වා. මොකද මේ නාම රූප ධර්මයන් කියන්නේ රූපය කියලා කියන්නේ මොකද්ද? මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ රූපය. ඒ කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස. එතකොට මේ රූපයේ ඇසුරෙන් සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානයන්ට කියනවා නාම ධර්මයන් කියලා. එතකොට රූපය කියන්නේ මොකක්ද? සතර මහා ධාතුවෙන් හැදුනා වූ මේ ඇස කන නාසය දිව ශරීරය මනස. මේවා ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයන්ට අපි කියනවා නාම ධර්මයන්. දැන් මේ නාම රූප ධර්මයෝ නිත්‍යද අනිත්‍යද? මේ රූපේ නිත්‍යද අනිත්‍යද? මේ රූපය අනිත්‍ය නම් මේ රූපේ ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ නිත්‍ය වේද අනිත්‍ය වේද? නමුත් අපි මේවා අනිත්‍යයි කියලා දකින්වද? අපි අනිත්‍යයි කියලා දකින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා බැඳුනොත් බැඳෙන්නේ පංච උපාදානස් කන්දේ. සත්වයා නිදහස් වුණොත් නිදහස් වෙන්නේ පංච උපාදානස්. අපි තාම නිදහස් වෙලාද? අපි තාම නිදහස් වෙලා නැහැ. අපි තාම මේ පංච උපාදානස් කන්දේ බැඳලා ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම නිමේෂයකදීම මේ අතීත පංච උපාදානස් කන්දේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. මේ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. ඔබ අතීත පංච උපාදානස්කන්ධයේ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකීද? ඔබ කවදාක්වත් අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. ඒ නිසා ඔබට අවශ්‍ය නම් නිදහස් වෙන්න සාරාංශ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගණන් ඈතක ඉඳන් මැරෙමින් නිපදෙමින් මැරෙමින් නිපදෙමින් ආවා වූ පටිච්ච සමුප්පන්න බව ගමන ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ බමුණෙක් ජීවත් වුණා.
ධනවත් මාන්නාධික බමුණේ මේ බමුණාට සිතුවිල්ලක් සකස් වෙනවා තමන් මැරුණාට පස්සේ තමන්ගේ දේහය වල දාන්න ඕනේ කිසිම කෙනෙක් වල නොදැමු තැනකයි කියලා කිසිම කෙනෙක් වල නොදැමු තැනකයි මම මැරුණාට පස්සේ මගේ දේහය වල දාන්න ඕනේ මෙහෙම සිතුවිල්ලක් ඇති කරගත්ත බමුණා තමන්ගේ සේවකයෝ අරගෙන කැලේ ඈතින් ඈතට ගියා පින්නතුනි ඔබද කැලේ ඈතින් ඈතට යන්නේ මොකටද කවුරුත් වල නොදැමු තැනක් හොයාගෙනයි මේ යන්නේ තමන් මැරුණාට පස්සේ දේහය වල ගමන් මෙහෙම කැලේ ඈතින් ඈතට යද්දී විශාල ගහ මුල තැනක් තෝරගන්නවා මේ බමුණා තෝරගෙන බමුණා හිතනවා මෙතන නම් කවදාක්වත් කිසිම කෙනෙක් වල දාපු නැති තැනක් කියලා සේවකීන්ට අණ කරනවා මේ මෙතන වල හරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේක දිවසින් දකිනවා බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරනවා වැඩම කරලා බමුණගෙන් අහනවා බමුණ ඔබ මේ මොකද්ද කරන්නේ කියලා ඒ විලාමේ මේ බමුණා කියනවා භාග්‍යතුන් වහන්සේ මම මැරුණාට පස්සේ මගේ දේහය වල දාන්න ඕනේ කිසිම කෙනෙක් වල නොදැමු තැනක මම අනු වල දාපු ගමන් වල වල දා මැරෙන්න කැමති නෑ මෙතන නම් කිසිම කෙනෙක් වල දාපු තැනක් නෙමෙයි ඒකයි මම මෙතන මේ වල හරන්න කියලා බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුසිති ඥානයෙන් සම්බදිනවා పూర్වේ නිවාසානුසිති ඥාන සම්බද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ ඔබ මේ හරණ හතර රියන තුල සංසාරයේ ඔබ 11000 වතාවක් මිහිදන් වෙලා තියෙනවා කියලා. එමුතුනි 11000 වතාවක් මිනිස්සෙක් වෙච්ච වෙලාවේ රුක් දෙවියෙක් වෙච්ච වෙලාවේ බුම්මාතු දෙවියෙක් වෙච්ච වෙලාවේ ප්‍රේතෙක් භූතෙක් තිරිසනෙක් වෙච්ච වෙලාවේ පක්ෂියෙක් වෙච්ච වෙලාවේ සංසාරයේ 11000 වතාවක් ඔය දින් කඩ තුල මිහිදන් වෙලා තියෙනවා. එමුතුනි සංසාරයේ කොයිසම් දුරද්ද ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න ඔබ මේ සුන්දර ශාලාවක් තුල සුන්දරව වාඩි වෙලා ඉන්නවා නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඔය වාඩි වෙලා ඉන්න හතරස් බින් කඩ සංසාරයේ ඔබ දසදහස් වාරයක් මිහිදන් කළා වූ සුසාන භූමියක් මුදලී මේක සුන්දර ශාලාවක් බව ඇත්ත නමුත් ඔබ ඔය වාඩි වෙලා ඉන්න පුංචි බිම් කඩ තුල සංසාරයේ ඔබ දහස් වතාවක් මිහිදන් වුණා වූ සුසාන භූමියක් මතයි ඔබ දෙපා තබාගෙන ඉන්නේ. ඊමතුනි අපි මේ සුසාන භූමියක් මතයි දෙපා තබාගෙන ඉන්නේ සංසාරයේ අපේම දේහයන් මිහිදන් කරකෝ සුසානයක් මතයි ඔබ මම මේ මොහොතේ මේ දෙපා තබාගෙන තියෙන්නේ. සාබුදුරජාණන් වහන්සේ ඔබලාගෙන් ප්‍රශ්න කරනවා කවදාද මේ සුසාන භූමියෙන් මිදෙන්නේ කියලා අපි මේ ලෝකේ කොහේ ඉපදුණත් ඒ උපදින්නේ නැවතත් අපේම අතීත දේහයන් මිහිදන් කළා වූ සුසාන භූමියක් මතමයි පින්තුනේ සාබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න මොකක්ද අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ මතුනි ඔබේ අතීත ඇස නුවණින් දකින්න ඔබ අතීතයට යන්න අතීතයේ ඔබේ ඇස නුවණ ඇස් දෙක නුවණින් දකින්න ඔබට මතකද ඔබ පුංචි කාලේ අම්මගේ මවුසෙන් එළියට ඇවිල්ලා අම්මගේ දෝතේ නැලෙද්දී ඒ පුංචි ලාමක ලපටි ඇස් දෙක ඔබට මතකද ඒ ඇස් දෙක නිට්ටද අනිට්ටද ඒ ඇස් දෙක දවසින් දවස දවසින් දවස ජාති ජරා වියාදි මරණයට පත් වුණා. ඒ අතීත රූපස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න. ඒ ඇස නිසා ඔබ සකස් කරගත්තා වූ ඒ ඇසෙන් ඔබ කොයිසානම් රූපයන් දැක්කද පින්වතුනි. ඔබ ඔබේ පුංචි ඇස් දෙකෙන් ඉස්සෙල්ලාම ඔබ දැක්කේ ඔබේ අම්මා කියන රූපය. ඒ රූපේ නිත්‍යද? ඒ රූපේ ජාති ජරා වියාදි මරණයට පත් වුණා. ඔබේ පුංචි ඇස් දෙකෙන් ඔබ මුලින්ම දැක්කේ ඔබේ තාත්තා කියන රූපය. ඒ රූපේ නිත්‍යද? ඒ රූපේ ජාති ජරා වියාදි මරණයට පත් වුණා.
ඔබේ පුංචි ඇස් දෙකෙන් ඔබ දැක්ක ඔබේ සෙල්ලම් බඩු ටික ඔබේ තොටිල්ල ඔබේ ළමා පාසල ඔබේ පාසල විමතුණී රූපයන් කී කෝටියක් දැක්කද ඒ අතීත සෑම රූපස්කන්ධයක්ම වෙනස් වෙලා ගියා ඇසත් වෙනස් වෙලා ගියා ඇසෙන් තුنين දැක්කා වූ පස්ස වේදනා සංඥා සංඛාරියෝ වෙනස් වෙලා ගියා විමතුණී ඔබ මේ පුංචි කාලේ ඔබේ පුංචි කන් දෙකෙන් උච්චර සුන්දර දේවල් අහන්නේ නැද්ද ඔබේ අම්මා ඔබට පුතේ දුවේ කියලා කතා කරපු ඒ ශබ්ද නිත්‍යද අනිත්‍යද විමතුණී ඒ කනත් අනිත්‍ය වුණා කන ජාති ජරා වියාදි මරණයන්ට ලක් වුණා ඒ කනෙන් යම් සුන්දර වූ අසුන්දර වූ ශබ්දයක් ඔබ ඇසුවද ඒ සෑම ශබ්දයක්ම අනිත්‍ය වෙලා ගියා නුවණින් අතීත රූපස්කන්ධයේ කිතියොමු කරන්නේ ඔබේ ඇස කන නාසය දිව ශරීරය මනස දවසින් දවස ජාති ජරා වියාදි මරණයන්ට ලක් වුණ හැටි නුවණින් දකින්න ඉමතුණී මේ ඇස ඇසුරෙන් කන නාසය දිව ශරීරය මනස ඇතුලෙන් සකස් වුණ පස්ස වේදනා සංඥා සංකාර විඥානියෝ වෙනස් වෙලා ගිය හැටි නුවණින් දකින්න ඒ අතීතේ මායාවක් ඒ අතීතයේ මිලිගුවා ඒ අතීත ඇස ඔබට දැන් අයිති නෑ ඒ අතීත කන දැන් ඔබට අයිති නෑ ඒ අතීත නාසය දිව ශරීරය දැන් ඔබට අයිති නෑ ඒ සියල්ල ජාති ජරා ව්‍යාධි විසින් ගිලගෙනයි තියෙන්නේ පින්වතුනි එහෙනම් මේ අතීත පංච උපාදානස්කන්ධය අනිත්‍ය නම් දැන් ඔබ වර්තමාන පංච උපාදානස්කන්ධයේ විද්‍යුමු කරන්නේ වර්තමාන ඔබේ මේ ඇස නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි මේක ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් ඇසක් දවසින් දවස මේක ජරා ව්‍යාධි මරණයන්ටයි ගමන් කරන්නේ ඔබේ මේ වර්තමාන කන නිත්‍යද අනිත්‍යද මේක අනිත්‍යයි ජරා ව්‍යාධි මරණයන්ට නම් මේක ඇස ගමන් කන ගමන් කරන්නේ මේ නාසය දිව ශරීරය මනස විමතුණී මේ වර්තමාන රූපස්කන්ධය අනිත්‍යයි මේ වර්තමාන රූපස්කන්ධය තුලින් ඔබ ලබන පස්ස වේදනා සංඥා සංකාර විඥානියෝ අනිත්‍ය වූ ධර්මයන් අනිත්‍ය වූ ධර්මයන් එහෙනම් ඔබ දන්නවා දැන් අතීත පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි මේ වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි මෙතන නිත්‍යයි මමයි සුභයි සැපයි කියලා ගන්න දෙයක් නැහැ පින්වතුනි ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් පංච උපාදානස්කන්ධ ලෝකයක් නමුත් අපි මොකද කරන්නේ අතීත පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි කියලා අපි දන්නවා වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි කියලා අපි දන්නවා දැනගෙන අපි මේ මොකද කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා අනේ මට අනාගතයේ මෙවැනි සුන්දර රූපයක් ලැබේවා අනේ මට අනාගතයේ සුන්දර දිව්‍ය රූප බ්‍රහ්ම රූප මනුෂ්‍ය රූප ලැබේවා මටේ රූපයන් තුලින් අනාගතයේ මෙවැනි 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 සුන්දර විඳින් ලැබේවා මෙවැනි හඳුනා ගැනීම ලැබේවා මෙවැනි සුන්දර සංස්කාර අත්විඳින්න ලැබේවා මෙවැනි සුන්දර දැනීම් ජීවිතයට එකතු කර ගන්න ලැබේවා වේද පින්තුනේ වේද අතීත රූපස්කන්ධයත් අනිත්‍ය වෙලා ගියා එදා පුංචි කාලේ ඔබ අම්මාගේ තුරුල් ලම් වෙලා අම්මාගේ මව් කිරි ටික උරාමොද්දී කොයිසා සැප වේදනාවක් ඔබ ලැබුවද පින්තුනේ පුං අම්මල තුරුල් වෙලා පුංචි ඔබ නිදාගත්තී කොයිසා සැප වේදනාවක් ලැබුවද අර පුංචි සෙල්ලම් බඩු එක සෙල්ලම් කරන්දී ඔබ කොච්චර සුන්දර සැප වේදනාවක් ලැබුවද ඒ සෑම විඳීමක්ම වෙනස් වෙලා ගියා ඒක එකම විඳීමක අයිතියක් අද අපිට නැහැ එදා සෙල්ලම් ගෙවල් හදාගෙන අපි සෙල්ලම් බත් උයද්දී විසා සුන්දර විඳීමක් වින්දද ඒකම විඳීමක්වත් දැන් අපිට අයිති නැහැ ඒ අතීත සියලු පංච උපාදානස්කන්ධය අනිත්‍ය වෙලා ගියා නම් මොකද මේ වර්තමාන පංච උපාදානස්කන්ධේ නිට්ට නැහැ මේ ඇස මොහොතින් මොහත අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයට පත් වෙනවා මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙනවා වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි ඉනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම රාත්‍රියකම නිින්දට යද්දී
ඉමතුරි මොහොතක් මේ රූපේ අනිත්‍යභාවය දකින්න ඔබ මේ රූපේ අනිත්‍යභාවය නොදැක්කොත් ඔබ මොකද කරන්නේ මේ ඇස දැස් තියාගෙන නුවණින් දකින්න ඔබේ මේ ඇස් දෙක කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුවේ නැති නුවණින් දකින්න ඔබේ මේ කන් දෙක කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුවේ නැති නුවණින් දකින්න ඔබේ නාසය දිග ශරීරය කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුවේ නැති නුවණින් දකින්න පවුලේ සුසාන භූමියේ පසක් ඔබේ රූපය එකම ස්වභාවයේ සකල මහා ධාතුවක් කියලා දකින්න ඉමතුනි ඇත්ත ඒකයි ඇත්ත ඒක උනත් අපි මොකද මේ කරන්නේ ඇස උපයෝගී කරගෙන තවත් ඇස ලබන්න අදාළ සංස්කාර අපි රැස් කරනවා වර්තමාන පංච උපාදාන ස්කන්ධය තුන අපි මේ මොකද කරන්නේ අපිට අයිති නැති ඇස පෞලේ සුසාන භූමියේ පසට මූගෙන ඇස මමේ කියලා අරගෙන මගේ කියලා අරගෙන මගේ ආත්මය කියලා අරගෙන මේ ඇස තුල මා සිටිනවා මා තුල ඇස තියෙනවා කියලා අරගෙන මේ ඇසෙන් රූප දැකලා ඒ රූපයන්ට ඇලිලා ගැටිලා අනිත්‍ය වූ ඇස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් ඇස් දෙකකට සංස්කාර රැස් කරනවා හිමතුනි මේ කන උපයෝගී කරගෙන මහපොළවේ පසට අයිති මේ කන උපයෝගී කරගෙන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් උපතකට අදාළ සංස්කාරයන් රැස් කරනවා මුතුනි කවදාද අපි නිදහස් වෙන්නේ කවදාද අපි නිදහස් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය අපිට කියලා දීලා මාංශේ පිළිනිවි ගියා අර යසෝදරා උත්තමා කියලා මේ උතුම් ධර්මය අපිට අයිති කරලා දීලා උන්වහන්සේලා පිළිනිවි ගියා පටාචාර්ලා කිසා ගෝතමීලා සුනීතලා සෝපාකලා හිමතුනි මේ උතුම් ධර්මය අපිට ඉතුරු කරලා උන්වහන්සේලා පිළිනිවි ගියා නමුත් අපි මේ උතුම් ධර්මය තියාගෙන මේ මොකද කරන්නේ අනිත්‍ය වූ ඇසක් උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් ඇසකට යනවා අනිත්‍ය වූ කනක් නාසයක් දිවක් ශරීරයක් උපයෝගී කරගෙන පෞලේ සුසාන භූමියේ පසටයි මේ රූපය උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් ජීවිතයකට අදාළ සංස්කාර අපි රැස් කරනවා ඉමතුනේ මේ ගමනේ නිමාවක් දකින්න මේ ගමනේ අවසානයක් දකින්න බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ ඇස අනිත්‍යයි කියලා කියන්නේ මේ ජීවිතේ අතහැරලා පැවිදි වෙන්න යන නෙමෙයි ඔබ මුලින් දකින්න දැස් තියාගෙන නුවණින් දකින්න සෑම රාත්‍රියකම මේ ඇස කවදාාරියයිති පෞලේ සුසාන භූමියේ පසටයි පෞලේ සුසාන භූමියේ පසටයිති මේ ඇස උපයෝගී කරගෙන මම පවුනම් කරන්නේ නැහැ මේ ඇසෙන් රූප දැකලා ඒ රූප වලට ඇලිලා ගැටිලා මම අකුසල් නම් කරගන්නේ නැහැ මම සීල්පද විඳගන්නේ නැන්නේ අනේ මේ රූපය මට අයිති දෙයක් නෙමේ මගේ ආච්චි හිටියා මගේ සීයා හිටියා මගේ වැඩි හිටියෝ හිටියා ඒ හැමෝම ඉතින් හිටිය රූපය මගේ කියලා නමුත් අවසානයේ රූපයේ අයිත ඒ අය අයිති කලේ පවුලේ සුසාන භූමියටයි ඉනිසා පින්වතුනි නිරතුරුවම සෑම රාත්‍රියකම මොහොතක් දකින්න ඔබේ මේ රූපේ අනිත්‍යභාවය ඔබේ මේ රූපේ අනිත්‍යභාවය දකිමින් මම කවදාක්වත් මේ ඇස අකුසලයේ උදෙසා උපයෝගී කරගන්නේ නැහැ මේ කන මම සිල්පද විඳගන්න උපයෝගී කරගන්නේ නැහැ මේ රූපය මම සිල්පද විඳීම උදෙසා උපයෝගී කරගන්නේ නැහැ ඇයි පින්වතුනි මේ රූපය ඔබට අයිති දෙයක් නෙමේ අවිද්‍යාව නිසා සකස් වූ සංස්කාරය සංස්කාර නිසා සකස් වූ විඥාණය විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතන මෙතන මමේ මගේ කියලා දෙයක් නැහැ බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් පංච උපාදාන ස්කන්ධ ධර්මය මතු කරලා දෙන්නේ ඉමතුනි ඇස ඔබට අයිති නැහැ කරුණා කරලා ඇසෙන් රූප දැකලා ඒවාට ඇලිලා සිල්පද විඳ ගන්න නම් එපා ඔබ සිල්පද විඳ ගත්තොත්
පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන ඇසක් වෙනුවෙනි ඔබ අපාරද වෙන්නේ ඔබ මේ රූපය උපයෝගී කරගෙන මේ රූපය සතුටු කරන්න අකුසල් වඩන්න එපා සිල්පද බිඳින්න එපා මේ රූපය පවුලේ සුසාන භූමියේ පසටයි අයිති වෙන්නේ පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන රූපය මේ අකුසලයේ උදෙසා නෙමේ පින උදෙසා උපයෝගී කරගන්න කුසලයේ උදෙසා උපයෝගී කරගන්න විදර්ශනා නුවණ උදෙසා උපයෝගී කරගන්න ඔබ පෙර පිනට ලැබුවා වූ මේ ඇස් දෙක ඇහි නිරෝධයේ උදෙසා උපයෝගී කරගන්න ඔබ පෙර පිනට ලැබූ මේ කන නාසය දිව ශරීරය මනස පින්තුනි පටිච්ච සමුප්පන්න නැවත රූපයක් ඉපදීම නිරෝධයේ කිරීම උදෙසා යොමු කර ගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සාදු කියන්නේ පින්තුනි අපි ජීවිත කාලයේ පුරාවට මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන මේ මොකද්ද කරන්නේ පින්කම් කරනවා දන් දෙනවා සිල් සමාදන් වෙනවා ධර්මදේශනා පින්කම් කරනවා අනුන්ට උපකාර කරනවා සමතේට අදාළ සියලු ධර්මය අපි සිද්ධ කරනවා නමුත් පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මමත් මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී පින්තුනි තෙරුවන් මුල් කරගෙන මහා සංඝරත්නය මුල් කරගෙන සිල්වතුන් මුල් කරගෙන පූජා කළා වූ දානයන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. පින්වතුනි ගිජ්ජකූට පර්වතය තරම් විශාල දාන ගොඩක් සීයට නගා ගන්න. ඒකේ බත් තියනවා, වෑංජන තියනවා, කැවිලි තියනවා, පළතුරු තියනවා. ඒ ගිජ්ජකූට පර්වතය තරම් විශාල දාන ගොඩ කියන්නේ වෙන දෙයක් නෙමෙයි. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ පූජා කළා වූ දානයන් එක පිටක් කළාම ගොඩයි කියනවා. එච්චර දන් පූජා කළා කියනවා අපි. අපි මේ ජීවිතේත් මේ මොකද කරන්නේ? ඒ මහා දානේ වලට තවත් බත් හැන්දක් පූජා කරලා ආයිමත් භවයේ උපතකට යනවා. ඒ පිටින්තුනි ආයේ ආයිමත් දන් පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසාරයේ ඔබලා සීල් සමාදන් වෙන්න ඇඬ සුදු සීල් රෙදි පින්කම් වලට යන්න ඇඬ සුදු සීල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියන ඒසා සංසාරේ අපි සීල් සමාදන් වෙලා තියෙනවා ඒසා සංසාරේ අපි පින්කම් වලට ගිහිලා තියෙනවා අද මොකද කරන්නේ අද පින්කම් වලට යමින් සීල් සමාදන් වෙමින් මේ ජීවිතේ සුදු ඇඳුම් කට්ටල 100ක් 200ක් අර මහා ගොඩට එකතු කරලා ආයිම භවයේ උපතකට යනවා. තිමතුනි කවදාද අපි මේ ගමන නවත්තන්නේ? කවදාද අපි මේ ගමන නවත්තන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබටත් මටත් මේ ලෝක ධාතුවේ විඳින්න තවත් සැපයක් නැහැ තිමතුනි. ඔබටත් මටත් මේ ලෝක ධාතුවේ විඳින්න තවත් සැපයක් නැහැ. ඔබටත් මටත් මේ ලෝක ධාතුවේ විඳින්න තවත් දුකකුත් නැහැ පින්වතුනි. මොකද මේ ලෝක ධාතුවේ තියෙන බලවත්ම දුක අවීචි මහා නිරේ දුක. මං දැස් පියාගෙන නුවණින් දකිනවා සංසාරේ මම කල්ප කොච්චරක් නම් අවීචි මහා නිරේ ඉපදිලා දුක් විඳින්න නැද්ද කියලා. ඉන්නතුනි ඒ වියදු දුකත් අපි විඳලායි තියෙන්නේ ඒ වගේමයි මේ සංසාරේ යම් සැපයක් තියෙනවා නම් මේ සැපයන්ගේ අග්‍රම වූ සැපේ මනුෂ්‍ය ලෝකයේ සක්විති රජ සැපය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා කියලා සුජම් ප්‍රතිය වෙලා ඉපදිලා තියෙනවා කියලා ඉන්නතුනි ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ ඔබට ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා දිව්‍ය තලයේ පංච කල්යාණියන් යුත් ස්ත්‍රී රත්නයක් ඔබට පහළ වෙනවා එරුදියෙන් යන ඇටෙක් පහළ වෙනවා එරුදියෙන් යන අජානීය අස්වැක් පහළ වෙනවා එමුතුනි මහ පොළොව යට තියෙන ඕන සම්පතක් දිවසින් දකින්න පුළුවන් පුරෝහිත බමුණෙක් පහළ වෙනවා උතුම් දහසක් ලබනවා 84000 කාංශ
දෙතිස්මා පුරුෂ ලක්ෂණයෝ ලබනවා එවන් සුන්දර ජීවිත ඔබ ලැබුවා එවන් සුන්දර ජීවිත ඔබ ලැබුවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මම සුදර්ශන සක්විති රජ වෙලා ඉන්දියාවේ ඉපදුනා මම සුදර්ශන සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ සක්‍ර දෙවියෝ දකින්නවා සුදර්ශන රජතුමා ඉන්දියාවේ ඉපදුන දඹදිව පහ ඉපදුනා පාරමී ශක්තිය ඉයනයි විස්කම් දෙවියන්ට අඬ ගන්නවා විස්කම් මෙහෙ දෙන්නේ අන බෝධිසත්වය පහළ වෙලා කියනවා සුදර්ශන සක්විති රජු වෙන්නේ ඒක දඹදිවට යන්නේ මේ සුදර්ශන රජතුමාගේ පින අග්‍රයි මේ සුදර්ශන රජතුමාට මාලිගාවක් මවන්න කියනවා විස්කම් දෙවියෝ මාලිගාවක් මවනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ මාලිගාවේ සෑම ගඩොලක්ම රත්තරන් වලින් හදලා තියෙන්නේ මේ මාලිගාවේ සෑම කුරුණක්ම දියමන්ති වලින් හදලා තියෙන්නේ මේ මාලිගාවේ පොළවට මැණික් කතුරුලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කියනවා ඕනෑම උදෑසනක ඕනෑම දහවලක ඕනෑම රාත්‍රියක යම් මිනිසෙක් මේ මාලිගාව දෙස බලයිද ඔහුගේ දැස් නිලංකාර වෙනවා කියලා ඉතිංගතුනේ රත්තරන් වල දියමන්ති වල මැණික් වල කිස්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එවන් සුන්දර වූ සංස්කාරයන් අනිත්‍ය වෙලා ගියා ආනන්ද එවන් සුන්දර සංස්කාර අනිත්‍ය වෙලා ගියා මේ එවන් සුන්දර සංස්කාරයන් අනිත්‍ය වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ රණින් හැදු මාලිගාවල් වල ජීවත් වෙච්ච අය මෙතන ඉන්න ඔබලා සෑම කෙනෙක්ම සංසාරේ දියමන්ති වලින් මැණික් වලින් හදුවා වූ මාලිගාවල ජීවත් වෙච්ච අය මේ සියලු සංස්කාර වෙනස් වුණා එවන් ප්‍රණීත සංස්කාරات වෙනස් වුණා එහෙනම් අපි මොකද්ද මේ ප්‍රාර්ථනා කරන්නේ රණින් හැදු මාලිගා වෙනස් වුණා නම් දියමන්ති මැණික් වලින් හදපු මාලිගා අනිත්‍ය වෙලා ගියා නම් ඒ සංස්කාරයෝ වෙනස් වුණා නම් අපි මේ හදන්න යන තට්ටු දෙකේ තට්ටු තුනේ සංස්කාරය නිත්‍ය වෙයිද ධිමතුනේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි නමුත් අපි මොකද කරන්නේ තින්කම් කර කර තින්කම් කර කර මෙලව සැප පරලව සැප ප්‍රාර්ථනා කරනවා අදත් අපි ඒකයි කරන්නේ තාම අපි සම්මා සම්බුද්ධ ශාසනය අරගෙන ගියේ නැහැ. අපි තාම සම්මා සම්බුද්ධ ශාසනේ අතු කොළ රිදීනි හඩමින් ජීවත් වෙනවා. මේ අතු කොළ රිදීනි තාම අපි හොයන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ශාසනේ අරටුවයි ගන්න කියන්නේ. මොකද සම්මා සම්බුද්ධ ශාසනේ අරටුව විමුතුන් විදර්ශනා නුවණ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින්න විදර්ශනා නුවණ එනිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න පින්වතුල්ලා මේ ජීවිතේ කර ගන්නා වූ සෑම පින්කමක්ම පින්වතුනි මහත්ඵල මහානිසංස පින්කම බවට පත් කරගන්න පිටාම අපේ පින්කම් මහත්ඵල මහානිසංස කරගන්නේ මොන පින්කමකටවත් ප්‍රාර්ථනා කරන්නේ මෙලව සැප පරලව සැප මේ තව මොනවා ප්‍රාර්ථනා කරන්නේද සක්විති රජකමත් අනිත්‍ය වුණා නම් සුජාන් ප්‍රතිය කියන සුන්දර දිව්‍ය මහේශාංක තනතුරුත් අනිත්‍ය වුණා නම් තව ලෞකික සැප ප්‍රාර්ථනා කළ වැඩක් නැහැ ඉනිසා ලෝකෝත්තර සැපේ ප්‍රාර්ථනා කරන්නේ මහත්ඵල මහානිසංස පින්කම් බවට ඔබේ පින්කම පත් කරගන්න මොකද බුදුරජාණන් වහන්සේ මහත්ඵල මහානිසංස පින්කම කියලා දේශනා කරන්නේ සිතේ අලංකාරයේ උදෙසා සිතට පරිස්කාරයක් උදෙසා කරගන්නා වූ පින්කමයි මොන සිතටද පින්නතුනි මෙතෙක් ඔබ තුල වැඩුණා වූ යම් සමත විදර්ශනා සිතක් වේද මේ මොහොතේ ඔබ තුල ශක්තිමත් වෙන්නා වූ යම් සමත විදර්ශනා සිතක් වේද ඒ සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසා පින්වතුනිලා මේ සුන්දර මොහොතේ මුළු ජීවිත කාලය පුරාවට කරපු පින්කම් සියල්ල සිහියට නගා ගන්න මේ මොහොතේ
කටින පින්කම් දානමය පින්කම් සාංගික දානමය පින්කම් බෝධි පූජා පින්කම් සීලමය පින්කම් ධර්ම දේශනාමය පින්කම් මුළු ජීවිත කාලය පුරාවට කරපු සෑම පින්කමක්ම සිහියට නගා ගන්න පින්කමක්ම සිහියට නගාගෙන ඒ සෑම පින්කමක්ම මොහොතක් මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්න ඒ කියන්නේ සමත විදර්ශනාසිත වැඩෙන පින්කම් බවට පත් කරගන්න මේ මොහොතේ ඔබ තුන සුන්දර සමත සිත් වැඩෙනවා බුද්ධානුස්සතියට ධම්මානුස්සතියට සංඝානුස්සතියට සීලානුස්සතියට ත්‍යාගානුස්සතියට දේවතානුස්සතියට අදාළ සුන්දර සමත සිත් වැඩෙනවා ඒ සුන්දර සමත සිත විදර්ශනාසිතක් බවට පත් කරගන්න ධර්මයේ අරටුවමත් කරගන්න ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියන උතුම් සතර සතිපට්ඨානයෝ දේශනා කරනවා එතුමනි ඔබට මේ මොහොතේ සුන්දර සමාධිමත් හිතක් සුන්දර සමාධිමත් හිතක් තියෙනවා කාමච්ඡන්ද වියාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යටපත් වෙලා සති සම්බොජ්ජංගයේ හොඳින් මොහොදු වෙලා චතුරාර්ය සත්‍ය කෙරෙහි සති සම්බොජ්ජංගයේ තියෙනවා විදර්ශනාව කෙරෙහි සති සම්බොජ්ජංගයේ තියෙනවා සතර සතිපට්ඨානය කෙරෙහි සති සම්බොජ්ජංගයේ තියෙනවා එතුමනි ඔබ මායාවගේ දැස් අන්ධ කරලා තියෙන්නේ කාමච්ඡන්දයට හිතේ තරක් නැහැ කාමච්ඡන්දයන් යටපත් කරලා මායාවගේ දැස් අන්ධ කළා වූ සමාධිමත් හිත මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ හිත මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ හිත පංච නීවරණ යටපත් කරගත්තා වූ සුන්දර සමාධිමත් හිතක් දැන් ඔබට තියෙනවා ඒ සුන්දර සමාධිමත් හිතට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨ ආයෝජනය දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා පින්වතුන්ලා සෑම කෙනෙක්ම දැස් පියාගෙන පින්වතුනි මුළු ජීවිත කාලය පුරාවට කරපු පින්කම් සිහිපත් කරගෙන ඒ සෑම පින්කමක්ම සතර සතිපට්ඨානයන් තුල මොහොතක් විසිරවන්න පින්වතුන්ලා දැස් පියාගෙන නොනින් දකින්න ඔබලා මේ මුළු ජීවිත කාලය පුරාවට කරගත් සෑම පින්කමක්ම සිද්ධ කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූපාවේ මුල් කරගෙනයි දැස් පියාගෙන නුවණින් දකින්න ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උනේ කිනුලින් දකින්න සාරා සංඝ කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවටපත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණ නැගී මුලින් දකින්න බුදුරජාණන් වහන්සේගේ සුන්දර ඇස් දෙක සුන්දර කන් දෙක නාසය දිව ශරීරය පූජනීය අනුගොඩක් බවට පත්ු නැගී මුලින් දකින්න අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි මුලින් දකින්න. ධිමතුනි මෙවැනි උත්තරීතර සංස්කාරයන් වෙනස් වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. ආස්වාද රහිත භාවයටමපත් වෙලා යනවා. ඊළඟට ඔබලා මුළු ජීවිත කාලය පුරාවට පින්කම් කරේ මහා සංඝරත්නය මුල් කරගෙනයි අතීතයේ වැඩ සිටිය සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අශෝධනා උත්තමාගේ ඇතුළු කෝටි ගාණ අතීත ශාසනවල මහා සංඝරත්නය සිහියට නගා ගන්න අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආර්ය මහා සංඝරත්නය සිහියට නගා ගන්න මේ අතීත වර්තමාන අනාගත මේ තුන් කාලයේ සෑම සංඝ සමාජයේ සමාජිකෙක්ම පිරිනිවන්
නිවන් මංචකයේදී අපවත් වීමේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් නැති වුණින් දකින්න යසෝදරා උත්තමාමියගේ සුන්දර රූපය සිහියට නගා ගන්න ඒ සුන්දර රූපය පිරිනිවන් මංචකයේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් නැති වුණින් දකින්න ඉමතුනේ මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරයනු වෙනස් වෙලා යනවා මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරයනු තාස්වාද රහිත භාවයට පත් වෙනා යනවා මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරයනු අනිත්‍ය භාවයට පත් වෙලා යනවා ඉමතුනේ ඊළඟට ඔබට මේ උතුම් ධර්මයේ දේශනා කරන්නේ ඔබ ඉදිරියේ වැඩ සිටින භික්ෂුවයි භික්ෂුවගේ රූපය මොහොතක් ආයාම්පස්සනාවෙන් දකින්න භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා අනාගතේ යම් දවසක පෞලේ සුසාන භූමියේ පසක වූ වෙන හැටි වලින් දකින්න භික්ෂුවගේ ඇස පෞලේ සුසාන භූමියේ පසක් එකක් කරලා දකින්න භික්ෂුවගේ කන නාසය දිව ශරීරයත් පෞලේ සුසාන භූමියේ පසක් එකක් කරලා දකින්න යෝග දකින්නේ ධර්මයයි යෝග දකින්නේ විදර්ශනා නුවණයි යෝග දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි ඉමතුනි ඊළඟට ඔබ මේ මුළු ජීවිත කාලය පුරාමක සෑම පින්කමක්ම සිද්ධ කරගත්තේ ඔබේ රූපය මුල් කරගෙනයි මොහොතක් ඔබේ රූපය කායානුපස්සනාව තුළ විසිරවන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොහොතක් ඔබේ රූපය අට්ටික සංඥාවක් කරලා දකින්න දැස් පියාගෙන හැමෝම ඔබේ රූපය අට්ටික සංඥාවක් කරලා දකින්න ඔබට මේ මොහොතේ සුන්දර සමාධිමත් හිතක් තියෙනවා ඒ සමාධිමත් හිත උපයෝගී කරගෙන ඔබේ රූපය ගලවන්න ඔබේ රූපය ලිහන්න ඔබේ රූපය විවෘත කරන්න අපි මේ රූපය ගලවන්නේ නැහැ ලිහන්නේ නැහැ විවෘත කරන්නේ නැහැ මේක පංච නීවරණයන්ගෙන් වසාගෙන ජීවත් වෙනවා නම් මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා ඔබ මායාවේ දැස් අන්ධ කරලා ඉන්නේ මේ මොහොතේ කාමච්ඡන්දේ යටපත් කරලා ඒ කාමච්ඡන්දේ යටපත් වුණා වූ සති සම්පෝඥය වැඩෙන හිතෙන් ඔබේ රූපය ගලවන්න මානසින් ඔබේ මේ මස ගලවලා අයින් කරන්න මානසින් ඔබේ මේ මස ගලවලා අයින් කරලා සුදු පැහැ ඇටසැකිල්ල ඔබ මතු කරගන්න. ඉංගතුනි දැන් ඔබට ඔබේ සුදු පැහැ ඇටසැකිල්ල හොඳින් මතු වෙන්න ඕනේ. ඔබේ සුදු පැහැ ඇටසැකිල්ල හොඳින් නුවණින් දකින්න. ඔබට ඔබේ සුදු පැහැ ඇටසැකිල්ල හොඳින් අරමුණු වෙනවා නම් ඔබ ඉදිරියේ වාඩි වෙලා ඉන්න භික්ෂුවගේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න. භික්ෂුවගේ මේ සිවුරු පිළිකර අයින් කරලා මේ මස ගලවලා අයින් කරලා දැන් මෙතන වැඩ ඉන්නේ ඇටසැකිල්ල. ඔබට දැන් ඇටසැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ. ඔබේ ඇටසැකිල්ලයි භික්ෂුවගේ ඇටසැකිල්ලයි. ධිමතුනි බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. බාහිර සිතුවිල්ලක් ඇති වුණා ඒ සිත වහාම චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා අට්ටික සංඥාවට එන්න. බාහිර ශබ්ද වලට හම් දෙන්න එපා. බාහිර ශබ්දයක් ඇසුණා ඇසුණා කියන තැනින්ම ධම්මානුපස්සනාවෙන් පිරිසුදු කරලා අට්ටික සංඥාවට එන්න එකම සංඥාව අට්ටික සංඥාවයි දැන් ඔබට ඇටසැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇටසැකිල්ලයි භික්ෂුවගේ ඇටසැකිල්ලයි ඔබට මේ ඇටසැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මෙතන වාඩි වෙලා ඉන්න මේ හැමෝම අට්ටික සංඥාවෙන් දකින්න ඉමතුනි සිය ගානක් ඇටසැකිලි වාඩි වෙලා ඉන්නවා දැන් සිය ගානක් ඇටසැකිලි වාඩි වෙලා ඉන්නවා මෙතන කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ල මිනිස් සංඥාවක් නැහැ වටා පිටාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ල ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ මිනිස් සංඥාවට එන්න දෙන්න එපා එකම සංඥාව අට්ටික සංඥාවයි බාහිර සිතිවිලි වලට යන්න දෙන්න එපා චිත්තානුපස්සනාවෙන් පිරිසුදු කරන්න බාහිර ශබ්ද වලට හම් දෙන්න එපා ධම්මානුපස්සනාවෙන් ඇසු නාම් කියන තැනින්ම
ශබ්දේ නවත්ත ගන්න එකම සංඥා සංඥා වාටික සංඥාවේ ඔබට දැන් මෙතන වාඩි වෙලා ඉන්න හැමෝම අට්ටික සංඥාවක් වටා පිටාවේ කොහේ බැලුවත් ඇටසැකිල්ල ඔබට මේ සියලු දෙනා ඇටසැකිලි හැටියට අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවෙන් දකින්න හිමතුනි මේ බස්නාහිර පළාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ල ඇවිදින ඇටසැකිල්ල ඉඳගත් ඇටසැකිල්ල නිදාගත් ඇටසැකිල්ල ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ල බස්නාහිර පළාතම ඔබට අට්ටික සංඥාවක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් ඉඳ පීඩන්නේ භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් ඉඳ පීඩන්නේ බාහිර ශබ්දවලට කන් දෙන්න එපා ඇසුනා කියන තැනින්ම ධම්මානුපස්සනාවෙන් පිරිසුදු කරන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනාවෙන් ඒ හිත අනිත්‍යයි කියලා දකින්න එකම සංඥාව අට්ටික සංඥාවයි දැන් ඔබට මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් ඉඳ පීඩන්නේ ඔබට මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවෙන් ආරම්භ වෙනවා නම් ඊළඟට ඔබ මුළු ලංකාව මාත්‍රික සංඥාවෙන් දකින්න උතුර නැගෙනහිර උතුරු මැද බටහිර වයඹ බස්නාහිර සබරගමු දකුණ මේ මුළු ලංකාවම දැන් ඔබට ආර්ථික සංඥාවක් කෝටි දෙකකට වැඩි ඇටසැකිලි දැන් ඔබට ආරම්භ වෙන්න ඕනේ ලංකාවේ කොහේ බැලුවත් ඔබට ආරම්භ වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක් ඉඳගත් ඇටසැකිල්ලක් නිදාගත් ඇටසැකිල්ලක් ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ලක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් ඉඳ පීඩන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් ඉඳ පීඩන්න ඔබට දැන් මුළු ලංකාවම අට්ටික සංඥාවක් මුළු ලංකාවේ කොහේ බැලුවත් ඔබට ආරම්භ වෙන්නේ ඇටසැකිල්ලක් මුතුනි ඔබේ ඇටසැකිල්ලට හොඳින් ඉඳ පීඩන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනාවෙන් මේ හිත අයින් කරන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ඇසුනා කියන තැනින් ධම්මානුපස්සනාවේ ශබ්දය අයින් කරන්න අට්ටික සංඥාවට එන්න මේ මොහොතේ ඔබ තුල සැප වේදනා ඇති වෙන්න පුළුවන් අනේ මට හොඳින් අට්ටික සංඥා වැඩෙනවා කියලා සැප වේදනා වැදෙන්න එපා සැප වේදනාවන්ට ජීවිත කාලය පුරාමට ඔබ ලැබු එකම සැප වේදනාවක්වත් ඔබට දැන් අයිති නෑ එහෙනම් මේ මොහොතේ ඔය ලැබෙන සැප වේදනාවට වැදෙන්න එපා ඔය සැප වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා අට්ටික සංඥාවට එන්න මේ වෙලාවේ ඔබට දුක් වේදනා ඇති වෙන්නත් පුළුවන් අනේ මට තාම අට්ටික සංඥා වැඩෙන්නේ නැහැ මගේ දනිස් දෙක රිදෙනවා මගේ කොන්ද රිදෙනවා මට දැන් ගෙදර යන්න පරක්කු වෙනවා මේ දුක් වේදනාවන්ට වැදෙන්න එපා මුළු ජීවිත කාලය පුරාමට ඔබ තුල ඇති වූ එකම දුක් වේදනාවක් වත් දැන් ඔබට අයිති නැහැ ඒ නිසා මේ මොහොතේ ඇති වෙන මේ දුක් වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා අට්ටික සංඥාවට එන්න එකම සංඥාව අට්ටික සංඥාවයි මේ මොහොතේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානය ඔබ තුල වැඩෙනවා අට්ටික සංඥාව මුල් කරගෙන කායානුපස්සනාව වැඩෙනවා සිතුවිලි මුල් කරගෙන චිත්තානුපස්සනාව වැඩෙනවා විදී මුල් කරගෙන වේදනානුපස්සනාව වැඩෙනවා ධර්මතාවයන් මුල් කරගෙන ධම්මානුපස්සනාව වැඩෙනවා පින්මතුනි ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන මේ මොහොතේ ඔබ සතර සතිපට්ඨාන ධර්මය තුල ජීවත් වෙනවා දැන් ඔබට මුළු ලංකාව මාට්ටික සංඥාවක් කෝටි දෙකකට වැඩි ඇටසැකිලි ඔබට අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න ඔබට මුළු ලංකාව මාට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මුළු ලෝකේ මාට්ටික සංඥාවෙන් දකින්න ආසියාව මැද පෙරදිග අප්‍රිකාව බටහිර යුරෝපය මේ මුළු ලෝකෙම මාට්ටික සංඥාවෙන් දකින්න කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි ලෝකේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක් ඉඳගත් ඇටසැකිල්ලක් නිදාගත් ඇටසැකිල්ලක් මුළු ලෝකෙම ඔබට අට්ටික සංඥාවක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න මිනිස් සංඥාවට එන්න දෙන්න එපා එකම සංඥාව අට්ටික සංඥාවයි සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනා ප්‍රයෝජනෙට
ශබ්දවලට වැටෙන්න එපා ධම්මානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා අට්ටික සංඥාවට එන්නේ සැප දුක් උපේක්ෂාවන්ට වැටෙන්න එපා වේදනානුපස්සනා ප්‍රයෝගයට ගන්න ඔබට දැන් මුළු ලෝකෙම අට්ටික සංඥාවක් ලෝකෙ කොහේ බැලුවා ඔබට ආරම්භ වෙන්නේ ඇට සැකිල්ල ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් ආරම්භ වෙනවා නම් දැස් පියාගෙන මොනින් දකින්නේ මුළු ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් ඇට සැකිලි කැඩිලා විදිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි මොනින් දකින්න ඊළඟට මේ මුළු ලංකාවේ කෝටි දෙකකට වැඩි ඇට සැකිලි කැඩිලා විදිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි මොනින් දකින්න ඊළඟට භික්ෂුවගේ ඇට සැකිල්ල කැඩිලා විදිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි මොනින් දකින්න ඊළඟට ඔබේ ඇට සැකිල්ල කැඩිලා විදිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි මොනින් දකින්න ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් ඇට සැකිලි කැඩිලා විදිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි මොනින් දකින්න ඒ කෝටි ප්‍රකෝටි ගාණක් ඇට සැකිලි මහ පොළවේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා මොනින් දකින්න පින්වතුනි ඔබ මේ මොහොතේ කිනම් සුන්දර ජීවිතයක් ගත කළත් ඔබේ ඔය සුන්දර ජීවිතය අනාගතයේ යම් දවසක ඇට සැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇට සැකිල්ල කැඩිලා විදිලා විසිරිලා පෞලේ සුසාන භූමියේ පසත වූවේ නැති මොනින් දකින්න ඔබේ ඇට සැකිල්ලක් පෞලේ සුසාන භූමියේ පසක් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා මොනින් දකින්න පින්තුනි මේ ඔබ දකින්නේ විදස් ධර්මයයි මේ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි මේ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි ඔබ කායાનුපස්සනාව තුළින් රූපය නොදැක්කොත් ඔබ රූපය මමේ කියලා ගන්නවා මගේ කියලා ගන්නවා මගේ ආත්මය කියලා ගන්නවා රූපය තුළ මාසිනවා මා තුළ රූපය තියෙනවා කියලා රූපය ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබගෙන බුදුරජාණන් වහන්සේගේ රූපයක් පිරිනිවන් මංචකේ පූජනීය අලුගොඩක් බවට පත් වුණා කියලා අපි දකින්නේ අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා මට අනාගතේ සුන්දර දිව්‍ය රූප ලැබේවා බ්‍රහ්ම රූප ලැබේවා මනුෂ්‍ය රූප ලැබේවා කියලා අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා වර්තමාන රූපස්කන්ධය අනිත්‍ය දකින්නේ අතීත රූපස්කන්ධය අනිත්‍ය දකින්නේ තිමතුනි ලෞකිකා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සරිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ පැවිදි අපිට නෙමෙයි හොඳට මේක තේරුම් ගන්න ධර්මය පටලවා ගන්න එපා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සරිපට්ඨානේ සූත්‍රය දේශනා කරන්නේ ගිහි පින්වතුන්ලාටයි බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට මේ සතර සරිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ මේ අනිත්‍ය ධර්මයන් දේශනා කරන්නේ ගිහි ජීවිත අතහැරලා ඔබලාට පැවිදි වෙන්න යන්න නෙමෙයි කලබල වෙන්න එපා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සරිපට්ඨානය දේශනා කරන්නේ සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා. අන්තවාදීව අනිත්‍ය වඩලා ජීවිත අසාර්ථක කරගෙන මානසික රෝගී භාවයකට පත් වෙන්න නෙමෙයි. හොඳින් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සරිපට්ඨානය දෙන්නේ කාරණා දෙකක් මුල් කරගෙන මොකද පළවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා ආනිසංස 11 ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් මේ ලෝකේ තියෙනවා මොකද මේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය ඔබ ඇසුරු සන අනිත්‍ය සංඥාව වඩයිද එය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය කියලා මුතුනි බුදු
බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔබලාට මේ උතුම් ධර්මයේ දේශනා කරන්නේ මහා කරුණාවෙන් පිනතුනි අසුරු සෙන සතර සතිපට්ඨානියෝ මෙනෙහි කළොත් මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය ශක්තිය ඔබ ලැබුවා වෙනවා මෙතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය ධනවතාට වගේම සතර පහක් අයිති නැති දුගියාට එකහා සමානව අයිති ශාසනයක් පින්වතුනි යම් පින්වතෙක් ඉන්නවා කෝටිපතියේ ඒ කෝටිපති මහත්තයා කෝටියක් වියදම් කරලා මහා ප්‍රණීත පින්කමක් කරනවා පින්කමක් කරලා ඒ මහත්තයා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද මෙලව පරලව සැප ප්‍රාර්ථනා කරා ඒ වගේමයි සත පහක් අතේ නැති දුප්පත් දුගී මහත්තෙක් ඉන්නවා පින්වතුනි සත පහක් යාතේ නැහැ එයාට පින්කම් කියන්නේ හීනයක් පින්කමක් ගැන යාට හිතන්නවත් බෑ සත පහක් අතේ නැහැ නමුත් මේ අහිංසක මිනිසයා බණ අහන කෙනෙක් සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන කෙනෙක් මේ අහිංසක මිනිසයා අර සත පහක් අතේ නැතුව අර කෝටිපති මහත්තයා කරපු පින්කම දිහා බලලා මේ පින්කම සතර සතිපට්ඨානයන් තුළ විසිරෙනවා ඒ පින්කම සතර සතිපට්ඨානයන් තුළ විසිරෙලා දකිද්දී අර කෝටිපති මහත්තයා කෝටි ගාණක් වියදම් කරලා ලැබුවා වූ පිනට කුසලයට වඩා ශ්‍රේෂ්ඨ විදර්ශනාමය කුසලයක් සත පහක් අතේ නැති පුද්ගලයා ජීවිතයට එකතු කර ගන්නවා බුදුනි මේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය සත පහක් අතේ නැති කෙනෙකුට උතුම් රහත් ඵලයට පත් වෙන විදර්ශනානුවණ ජීවිතයට එකතු කර ගන්න පුළුවන් සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයයි ඔබත් මමත් ජීවත් වෙන්නේ නිසා බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ සතර සතිපට්ඨානය තුලින් මුලින්ම ඔබලාට දෙන්නේ අකුසල් යටපත් කරලා ඔබේ පින ශක්තිමත් කරන්න මම මෙතන වාඩි වෙච්ච වෙලාව ඉඳන් මම මේ මොකක්ද කියන්නේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි මේ මම මේ අනිත්‍ය කියන්නේ ඔබලාම පැවිදි කරන්න යන්න නෙමෙයි ඔබලාට පැවිදි වෙන්න යන්න නෙමෙයි නැත්නම් අනිත්‍යයි අනිත්‍යයි කියලා ඔබේ ජීවිත අසන්ත කරගන්න නෙමෙයි මේ අකුසල් යටපත් කරලා ඔබේ කුසලයේ ශක්තිමත් කරලා දෙන්න මොකද මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයේ විදර්ශනා කුසලයයි එපේනවා සමාජයේ දිහා බලද්දී අකුසල් බුර පුරා නැගෙනවා සමාජේ කොහේ බැලුවත් අපි දකින්නේ අකුසලයේ ප්‍රවර්ධනයක් මයිපින්තුනේ සාකුසලයේ විසින් විනාශ කර ගන්න සමාජිකයි අපි ජීවත් වෙන්නේ සාබුට මේ මොහොතේ තින අත්‍යවශ්‍යයි මේ අකුසලයේ යටපත් කරගෙන නැගී තින කුසල් ධර්මයේ අත්‍යවශ්‍යයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ ශ්‍රේෂ්ඨ ධර්මය මේ උතුම් සතර සතිපට්ඨානයන් පාසල් දරුවෙක් දා සතර සතිපට්ඨානයේ සුදුසු වී පාසල් දරුවෙක් දක්ෂණා මොහොතක් දැස් පියාගෙන මේ රූපය අනිත්‍යයි කියලා දකින්න ඒ පාසල් දරුවා මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ ශ්‍රේෂ්ඨ පින කරගත් දරුවෙක් වෙනවා පාසල් දරුවෙක් දක්ෂණා චිත්තානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න පාසල් දරුවාගේ අධ්‍යාපනයේ කම්මැලි හිතක් ඇති වෙනකොට අලස හිතක් ඇති වෙනකොට නිදිමත හිතක් ඇති වෙනකොට සිල්පදයන් බිඳින්න හිතක් ඇති වෙනකොට බොරුවක් කියන්න හිතක් ඇති වෙනකොට අම්මා තාත්තට අකීකරු හිතක් ඇති වෙනකොට ඒ දරුවා චිත්තානුපස්සනාවෙන් ඒ හිත අනිත්‍යයි කියලා දකිනවා චිත්තානුපස්සනාවෙන් ඒ හිත අනිත්‍යයි කියලා දකිද්දී සතර සතිපට්ඨානයට අදාළ ශ්‍රේෂ්ඨ පින ඒ දරුවා ලැබුවා වෙනවා අකුසල් යටපත් කරගෙන ඒ දරුවා අධ්‍යාපනයේ උඩට එනවා දිහි පින්වතුන්ලාට පුළුවන් නම් දවසට එක විනාඩියක් විනාඩි 5 සතර සතිපට්ඨානය තුළ ජීවත් වෙන්න ඒ විනාඩි 5 ඔබ සාංගික දානයක් පූජා කළාට වඩා වැඩි පිනක් ජීවිතයට එකතු කර ගන්න ඥාන බුදුරජාණන් වහන්සේ ඔබට සතර සතිපට්ඨානය දෙන පළවෙනි අරමුණ සතර සතිපට්ඨානයට බය වෙන්න එපා සතර සතිපට්ඨානයට බය වුණොත් ඔබ සිල්පද දුර්වල කර ගන්නවා ඔබ අකුසල් වඩනවා ඔබ පව් සිද්ධ කර ගන්නවා ඔබ මේ අනිත්‍ය වූ ඇස මමයි කියලා ගන්නවා අනිත්‍ය වූ කන මමයි කියලා ගන්නවා අනිත්‍ය වූ නාසය දිව ශරීරය මනස මමයි කියලා ගන්නවා මහ පොළවට පස් වෙන රූපය
කරගන්න අකුසල් වඩනවා සිල්පද විඳිනවා සානේ අපි සිල්පද විඳලා තියෙන්නේ කුමක් උදෙසාද මහා පොළවට පස් වෙන සලායතනයන් උදෙසා බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවෙන් අපිව වරක් කරනවා එතෙන්ට යාම ඒ නිසා සෑම දීපින්වතෙක්ම දක්ෂ වෙන්නේ රාත්‍රී නිින්දයන් නිින්දට යන්න මොහතකට පෙර ආතුව සයනේ මත වාඩි වෙලා මොකක් මේ රූපේ අනිත්‍යභාවය දකින්නේ මේ රූපේ අනිත්‍යභාවය මේ රූපේ ඇටසැකිල්ලක් කළා මොහොතක් දකින්නේ රූප ධාතුවේ ශ්‍රේෂ්ඨ කුසලයේ ඔබ ලැබුවෙම්මා උදේ ඉඳන් රෑ වෙනකන් සකස් වුණ සෑම සිතුවිල්ලක් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්නේ විමතුනි ඔබ ශ්‍රේෂ්ඨ විදර්ශනාමය කුසලයේ ලබාගත් කෙනෙක් වෙනවා උදේ ඉඳන් ඔබ ලැබුව සෑම සැප දුක් උපේක්ෂා විඳින් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්නේ වේදනානුපස්සනාව තුළ ජීවත් වුණා වෙනවා උදේ ඉඳන් සකස් වුණ සෑම ධර්මතාවයක්ම අනිත්‍යයි කියලා දකින්නේ ධම්මානුපස්සනාව තුළ ජීවත් වෙනවා අන්න පළවෙනි කාරණය ඔබලාට සතරසතිපට්ඨානය දෙන පළවෙනි කාරණේ උදනයි සතරබලාර සතරසතිපට්ඨානය දෙන දෙවෙනි කාරණේ මොකක්ද ඔබේ සීලය ශක්තිමත් කරන්න ඔබේ කුසල් මූලයන් ශක්තිමත් කරන්න ඔබේ අර්ථ සාක්ෂිය තට්ටු කරන්න ඔබේ අර්ථ සාක්ෂිය තට්ටු කරලා ඔබම නිහඬ වහන්න ඔබ ජීවිතේ කොච්චර සිල්පද විඳලා තියෙනවද ඇයි ඔබ සිල්පද විඳින්නේ ඇස පිනවන්න කන පිනවන්න නාසය දිව ශරීරය මනස පිනවන්න අවසානයේ ඔබ පිනවලා තියෙන්නේ මොකද්ද ඇටසැකිල්ලක් ඔබ පිනවලා තියෙන්නේ පවුලේ සුසාන භූමියේ පස්කොඩක් ඔබේ මැරිච්ච ආච්චි ඔබේ මැරිච්ච සීයා ඔබේ මැරිච්ච වැඩිහිටියෝ සීයට නගා ගන්න ඒගොල්ලෝ සිල්පද බින්දානේ අවසානයේ ඒගොල්ලෝ සිල්පද විඳලා සතුටු කරේ මොකද්ද පවුලේ සුසාන භූමියේ පසයි අවසානයේ සතුටු කරලා තියෙන්නේ සබුද්‍රජානන් වහන්සේ දේශනා කරන්නේ ඔබ මේ සතර සතිපට්ඨානය තුළින් ඔබේ සීලය ශක්තිමත් කරගන්නවා ඔබේ කුසල් මූලයන් ඔබ ශක්තිමත් කරගන්නවා අපි ලෝභ දේශ මෝහ වඩන තරමක් වඩන්නේ රූපය පිනවන්නේ මුතුනේ සිල්පදයක් විදෙන්න නම් වෙනකොට ඔබ නුවණින් දකින්න මම මේ සතුටු කරන්න යන්නේ ඇටසැකිල්ලක් සිල්පදයක් විදෙනකොට නුවණින් දකින්න මම මේ සතුටු කරන්න යන්නේ පවුලේ සුසාන භූමියේ පසත මූ වෙන පස්කොඩක් මුතුනේ බුදුරජාණන් වහන්සේ දිහි පින්වතුන්ලාට කොතනකවත් කියලා නැහැ ඔබලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා. ඔබලාට ලස්සනට අඳින්න එපා, ලස්සන ගෙවල් දරුවන් හදන්න එපා, ලස්සන වාහනයක් ගන්න එපා, උසස් අධ්‍යාපනය ලබන්න එපා, සෙල්ලම් කරන්න එපා, ව්‍යායාම කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට උතනකවත් කියලා නැහැ පින්වතුනි. ධර්මය අන්තවාදීව දකින්න එපා, අනිත්‍යයි අනිත්‍යයි කියන වචනෙට මොහොමිනා. බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ සාස්තුන් වහන්සේ නමක් නැහැ. ඔබලාගේ මේ සතුට විනෝදයේ සැපේ කියන්නේ පෙර පින. බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කරපු සාස්තුන් වහන්සේ කෙනෙක් ලෝකේ නැහැ. අර සෝවාන් ඵලයට පත් වෙච්ච විසාකා උපාසිකාව පූර්වාරාමයට ආවේ අර මහා මේල පළඳනාව පැළඳගෙන යහනුව පිරිවරාගෙන ආවේ බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ විසාකාව උදේ වැරදි. ඔය මහා මේල පළඳනාව පළඳගෙන පන්සල් වෙන්න එපා කියලා කිව්වේ නෑ. ඒකේ පින. ඒකේ පින. බුදුරජාණන් වහන්සේ කවදාකවත් පින හැන්දු කරේ නෑ. වර්ණේ සැපේ බලයේ හැන්දු කරේ නෑ. නමුත් පින්වතුනි, ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට සතුට වෙන්න එපා, විනෝද වෙන්න එපා කියලා කියන්නේ. නමුත් ඔබේ සතුට විනෝදයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ඔබට අනුතු හැඟවීමක් කරනවා. අන්නේ අනුතු හැඟවීමක් වැඩගත්. මොකද්ද අනුතු හැඟවීම? මහණෙනි, කාමේ ආස්වාදය කෙටි. මහණෙනි, කාමේ ආස්වාදය කෙටි. මේ කෙටි කාමේ ආස්වාදය නිසා ඔබ දීර්ඝ ආදීනවයක් ලබනවා. අන්න අනුතු හැඟවීම. ඕකයි අනුතු හැඟවීම. මොකද කාමයේ ආස්වාදී කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීම කාමයේ ආස්වාදය. ගිහි පින්වතුන්ලා පැය
24 පුරාවට මොකද්ද මේ කරන්නේ? කාමී ආස්වාදේ වෙනවා. ඇස කනන ආසයේ දිව ශරීරය මනස පිනවනවා. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි කාමී ආස්වාදේ කෙටි. ඔබ අරක්කු බිව්වොත් ආස්වාදයක් කියනවා. ඒකයි ඔබ අරක්කු බොන්නේ. නමුත් ආස්වාදේ කෙටි. ඒ කෙටි අරක්කු ආස්වාදේ නිසා බමුණු ජීවිතේම රෝගාබාධයන්ට ලක් වෙලා මැරෙන මොහොතේ සිහි මුලාවටපත් වෙලා මැරිලා බේබදු ප්‍රේතෙක් වෙලා අරක්කු විකුණ තැනක ඉපදෙනවා. ඉමතුනි ඔන්න දීර්ඝ ආස්වාදය. අන්න බුදුරජාණන් වහන්සේ ඔබලාට සතුට වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා කිලා නැහැ. නමුත් සතුට විනෝදයේ පිටිපස්සේ තියෙන දීර්ඝ ආදීනෙ දකින්න පුංචි අරක්කු ආස්වාදය නිසා කල්ප ගණන් പ്രേත ලෝකේ දුක් විඳින වේබදු പ്രേතෙක් බවට පත් වෙනවා. ඔබ කේන්ති ගත්තොත් ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ කේන්ති ගන්නෙ. නමුත් කේන්ති ආස්වාදයේ කෙටි. ඒ කේන්ති ආස්වාදයේ පුහුණු වෙලා මරණාසන්න මොහොතේ ඔබට කේන්තියක් ආවොත් කල්ප ගණන් ඔබ යකෙක් යක්ෂණියක් විසකුරු සර්පෙක් වෙලා ඉපදෙනවා. දීර්ඝාදීනවය ලෝභසිතේ ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ ලෝභසිත ඇති කරගන්නේ. නමුත් ලෝභසිතේ ආස්වාදය කෙටි. මරණාසන්න මොහොතේ ලෝභසිත පුහුණු වෙලා ලෝභසිතක් ඇති වුණා කල්ප ගානක් ඔබ പ്രേත ලෝකේ දුක් විඳිනවා. මහණෙනි රාගසිතේ ආස්වාදයක් තියෙනවා. රාගසිතේ ආස්වාදයක් තියෙන නිසායි ඔබලා මේසම රාගසිත වලට බැඳෙන්නේ. මහණින් රාගය රාගයේ ආස්වාදයේ කෙටි. දීර්ඝාදීනේ මොකද්ද? මුළු ජීවිතේම අඳුරු කරගෙන මරණයෙන් පස්සේ තිරිසන් ලෝකවල උපදිනවා. නාදීනේ අන්නාස්වාදයේ කෙටිභාවය. බුදුරජාණන් වහන්සේ ඔබලාට සතුට වෙන්න එපා විනෝද වෙන්න එපා කියන්නේ. තනතුර නොවනින් දකින්න. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි රූපේ ආස්වාදයක් කියනවා. බද රූපේ ආස්වාදය මේ තාරුණ්‍ය රූපය අවුරුදු 16 17 ඉඳන් අවුරුදු 30 වෙනකම් 35 වෙනකම් මේ තාරුණ්‍ය රූපේ ආස්වාදය තියෙයි. ඊට පස්සේ මේ රූපය ආදීනවයක් වෙනවා. මේ තාරුණ්‍ය රූපය ජාති ජරා ව්‍යාධි මරණයන් දිසාවට ගමන් කරනවා. රූපේ ආස්වාදයේ කෙටි මේකේ ආස්වාදයේ දීර්ඝාදීනවයක් තියෙනවා. ඔබ මේ රූපේ ආස්වාදයට රැවටිලා සිල්පද බින්දොත් අකුසල් වැඩිවොත් දෙමාපියන්ට අකීකරු වුණොත් අපේ මේ උතුම් සීලාචාර සදාචාර ධර්මයන්ට අකීකරු වුණොත් මේ රූපේ කෙටි ආස්වාදයේ නිසා මුළු ජීවිතේම විනාශ කරගෙන මරණින් පස්සේ තිරිසන් ලෝකවල ඉපදිනවා. වඳුරෙක් වැඩිලියක් ක්‍රිලගේ ක්‍රිලගියක් ඌරෙක් තීරියක් මේ කාමයන් අධික සත්ත්ව කුලවල විපත ලබනවා. අන්න දීර්ඝ ආදීනමය. බුදුරජාණන් වහන්සේ ඔබලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කිව්වේ නැහැ. සතුටු වෙන්න විනෝද වෙන්න. මේ ඔබලා මේ කාම සම්පත් ලැබුවේ පෙර පිනට. ඔබට මේ සුන්දර ඇස් දෙකක් ලැබුණේ පෙර පිනට. මේ සුන්දර කන් දෙකක් රූපයක් ලැබුණේ පෙර පිනට. පෙර පින දුර්වල නම් ඇස් අන්ධ වෙන්න තිබ්බා. පෙර පින දුර්වල නම් ඔබ විරූපී වෙන්න තිබ්බා. නමුත් ඔබේම පෙර පිනට ලැබුණේ කාම වස්තුන්. ඉමතුනි සිල්පද ආරක්ෂා කරගෙන මුක්ති විඳින්න. කුසල් මූලයන් වඩමින් මුක්ති විඳින්න. සිල්පද ආරක්ෂා කරගෙන කුසල් වඩමින් සතර සතිපට්ඨාන ධර්මයන්ගේ ආරක්ෂාව තුල ජීවත් වෙලා මේ ලැබූ උතුම් මනුස්ස ජීවිතය පටිච්ච සමුප්පන්න සුන්දර දේවත්වයක් කරා අරන් යන්න. එහෙම නැත්නම් මේ ලැබූ උතුම් මනුස්ස ජීවිතය මේ ජීවිතේම විදර්ශනා නුවණින් පෝෂණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාදු කියනවා. මාතෝ කීයක් ඉවර කරන්න පුතේ? ඈ? දැන් ඉවර කරන්න ඕනේ නේද? ඈ තව ගණනක් භාගයක් තියෙනවා කියන්නේ. දැන් ඉවර කරන්න ඕනේ. හරි. හොඳයි. එහෙනම් සාදු කියන්න. තීගතුන් අප්‍රමාණ සතුටපත් වෙන්නේ.
මේ මොහොතේ බොහොම සුන්දර විදර්ශනාමය ධර්මදේශනාවක් සුද්ධ සිද්ධ කරලා ජීවිතේ තුලින් අප්‍රමාණ සංසිල්ලක් අත් කරගත්තා ඒ නිසා කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම ඒ ගුවන් දුරකලා ගුවන් සේවා පෞද්ගලික සමාගමේ සභාපති ඉංජිනේරු අතුලදල් කැටිය මහතාටත් ඒ වගේම සභා සමාගමේ උපසභාපතිනි අවන්ති සේනරත්න දින්වත් මහත්මිය ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ ඒ වගේම බෞද්ධ සංවිධානයේ සංගමේ සියලුම සමාජික සමාජිකාවන්ට කල්‍යාණ මිත්‍ර භාවයෙන් සහ සම්බන්ධ වෙන්නා වූ සිංහතුල්ලා සිරි දිනාට දැකබලා සතුටු වෙන සිරි දිනාට ධම්වාසී රතවාසී සිරි දිනාටේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු වන්දනීය මහා සංඝරත්නයට ඒ වගේම අපිට මේ පින්කම සඳහා ආරාධනා කරන පින්වත්ේ චන්දන වික්‍රමසිංහ මහත්මයාටත් ඒ චන්දන මහත්මයාගේ ප්‍රධාන ඒ නිලධාරී පින්වත් මහත්මයාටත් මේ පින් නිරුත් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියනවා. උදේ කාටද නියදී ආයේ නම් පින් අනුමෝදන් කරන්න ඕන කෝ ඒ කවුද නම්? උදේ වාසිය මම දෙන්නේ කියලා. හොඳයි ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම තිම්මතුල්ලාටත් තිම්මතුල්ලාගේ නමින් මිය පරලොව ගොස් තිම් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාදර අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඇතුළු තිම් බලාපොරොත්තුව ජීවත් වන සියලු සත්ත්වෝ ඒ වගේම 2023 වර්ෂයේ සමාජීය සේවයේදී සිටියදී අපාතරින් වෙන්ුණ බෞද්ධ සංගමේ ක්‍රියාකාරී කමි සමාජික තිම්වත් දිලිනි ප්‍රනාන්දු මහත්මියට ඒ වගේම ගුවන් සංචරණ සේවාංශයේ ප්‍රධානි එන්.සී. අබේවර්ධන පින්වත් මහත්මයාටත් ඒ වගේම ගුවන් තොරතුරු වල කරුණාකරන අංශයේ ගුවා නිශාන්ත මහතා සහ එම්පරන් මුල්ලේ මහතාටත් ආරක්ෂක අංශයේ එස්.එල්. රාජපක්ෂ පින්වත් මහත්මයාටත් ඉංජිනේරු අංශයේ එම්.පී. අබේසිංහ මහතා සිවිල් ඉංජිනේරු අංශයේ කේ.ඩී. ජයසිරි මහතාටත් තොරතුරු තාක්ෂණ අංශයේ කේ.ආර්.ඩී. ෆර්නැන්ඩු මහත්ම මහත්මීන්ටත් තිම්මතුල්ලා නමින් මිය පරලොව ගොස් තිම් බලාපොරොත්තුව ජීවත් වෙන සෑම මියගිය ඥාති පින්වතෙකුටත් දස දිසාවේම පින් බලාපොරොත්තු වෙන සියලුම සත්ත්වෝ තමන්ගේම දෑතින් කරගත් ආ වූ පින්කම් සේසිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා පරලොව ජීවිතේ වර්ණය සැපේ බලය ප්‍රඥාව උදෙසාම මේ පින් උත්තර ශක්තියක් වේවා කියලා මියගිය මව්ගේ මාපියන් මේ මියගිය තමන්ගේ සහෝදර ඒ සේවක සේවිකා පින්වතුන්ගේ රුව ගුණ සීයට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතී නම් හෝතු ගාථාව ශබ්ද නගලා කියන්න ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා වුත්තු ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා වුන්තු ඥාතේ හෝ ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා වුන්තු ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ ගම්බින් සුරකින දෙවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සත්ව දෙවියන් සතර වරන් දෙවියන් නැතුරු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුන්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සස්ත්‍රීක භාවයට පත්වේවා සෞභාග්‍යමත් භාවයට පත්වේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එක්තා වචාච අම්මේහි කියලා එක්තා වචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තා වචාච සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තා වචාච සම්පදම් පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
කරගතා වූ තුන් ධර්ම දානමේ පින්කම් තුලින් රැස් වුණා වූ පින් පින්වතුන්ලාට මේ ඝෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට මේ පින් උත්තර ශක්තියක් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වංගෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දාන ආදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා මහා සංඝරත්නය හැටියට පින්වතුන්ලාට මේ පින්කම් උදෙසා උපකාරක ධර්මයන් සකස් කර දුන්නේ ගුවන්තොටුපළ ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැනසෙන්න කියලා මේ සිතින් ආශිර්වාද කරනවා සබ්බීතියෝ ව්‍යජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීර්ඝායුෂෝ භවේ අභිවාදන සීලිස නිච්ඡං වෙච්ඡා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන් ආයුරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ සන්නමාලී මහා සෑ සමිඳුන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් පින්වතුල්ලා අපකරගන්නා වූ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් පින්වතුල්ලාට මෞදේ මාපියන්ට දුවා දරුවන්ට පින්කම උදෙසා උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලු දෙනාට ඒ වගේම බෞද්ධ සංගමේ සභාපතිතුමිය ඇතුළේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් දැක බලා සතුටු වූ සියලු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා සියලු දෙනාට දීර්ඝායුෂ සැලසේවා